අයිබෝවන් තෙරුවන් සරණයි නැනපහන දහම් පඳුර කාලීන දහම් සාකච්ඡා විවිධ වූ ජීවිත අත්දැකීම් නිසා විවිධ වූ සමාජ අත්දැකීම් නිසා සමහර විට ටිකක් වෙහෙසුණු අපේ සිත් නිවන සනසන නැවත ඉතා හොඳින් සකසන නැනපහන पुरा वसर विसि हतराक मगे रटे ननपहन दल्वो ननपहनेन अद दवसे अभी कताकरान मुनवगे मात्रुका वक्त मुनवगे तेमा वक्त कियने का गनुप गुडाक उनांदुए नतिमकुद अभी पहुगे सति किहिपे पुरावट एक दिगट एकिनेक संबंध वना कारेट अपे जीवितेट इता लंगीन हमुवन समाज कुलक्यान पिलिबांदव पिलिवेलट कताकरगी नाव मंग अदत पोड्डक मतक करन्नं अपि मुलिन्म आदरय गैन कथा करा ईलंगट हित देमापियन मितुरन गुरुवरुन ईट पास्से एकपाट ऐ जीवित खडंग वटेन्ने कियला अपि कथा करा गिय सति अपि विवाहय गैन कथा करा एहनं अद अपि कथा करन्न ओन दरुवन गैन ओव अद दवस्से अपि नन पहनिन साकच्छा करन्ने दरुवन गैन अपि सियलु दे करन्ने दरुवन वेनुवेन उनका अनागत नोट लसन लो क्या हतलते एक अपे सतुट एक अपे आरमुन एक अपे वेहस एक अपे महंस्य एक अपे सीलुम ते अन्न सावस्थ अनपहन साकर दर्वन विषे दिमौपियान हसीरेन्नोन विधियन अभी करोने मुका इवगेमी नोकरोने मुका अपेन सिधुवन समहर වැරදි අඩුපාඩු මොනවද කොහොමද අපි මේ දේවල් හදාගන්නේ මෙන්න මේක නයි අද දවසේ නැනපහනේ අපේ සාකච්ඡාව අපි බොහෝ විට මෙවැනි සාකච්ඡාවල දෙමාපියන් ගැන කතා කරනවා දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න ඕන දේ ගැන කතා කරනවා නමුත් අපිට කිසියම් දුරකට මේ දරුවන් ගැන නිශ්චිතව කතා කරන්න මග ඇරෙනවා ඒ නිසාද අපි දරුවන් ගැන නැනපහනින් වෙනම කතා කරනවා मेघन कथाकर मेघन पीठ कीयदेन्न अपकिरी महत्व अनुकंपावेन अददवसे ननपहन वित वेडमकन अति गौरवनीय नायक स्वामी वहस्य मुलिन्म पीलिगनि अददवसे अपे ननपहनेन रटे ननपहन दल्वन अमत्म गौरव नमस्कार पूर्वक आराधनाकरा गालिहल डिक्सन पार श्री ज्ञानोपास योगाश्रमाधिपति त्रिपिटकाचार्य त्रिपिटक विशारद दिदुल माध्यचाले निर्मातृपुवर अपि अति गौरवनीय अति पूजनीय मालिका विलास जी अपे नायक स्वामी वासन मगे नायक हमतुरने ओब हास्य दीपान दिताम गौरव पिलिगन्वन पानट अवसराय यपगे अपि तेक्किन्नवा अपे प्रवीण जीवविद्यादेशक दिनेश मुतुगल मेत्तुमान मुतुगल सर मुतुमावत आयबोन केला गौरवेन आदरेन पिलिगन्वन දරුවන් ගැන කතා කරනකොට අපිට ගොඩක් ප්‍රශ්න ඇති ගොඩක් ගැටලු ඇති සමහර තැන්වල බොහොම අසරණ වෙන්න ඇති අතරමං වෙන්න ඇති ඔබේ ප්‍රශ්න ගැටලු අපිට යොමු කරන්න මගේ නායක හාමුදුරුව අපේ මුතුකලස අද දවසේ මේ සාකච්ඡා සභාව තුළ මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න නිසා අපේ මාතෘකාවට අදාළව නිශ්චිතව ඉතාමත්ම කෙටිය මොකද කාලය ඉතාමත්ම වටිනවා අපිට අද මේ සාකච්ඡාව තුළ ඔබේ ප්‍රශ්න යොමු කරන්න අපේ දුරකථන අංකය මම මතක් කරන්නම් 0112 56636 ඒ වගේම ටීවී දිදුල ඔස්සේ තීන රූපානි සමගාමි විකාශය ඔස්සේ ඒ වගේම සියලු සමාජ මාධ්‍ය ඔස්සේ ටීවී දිදුල අපේ Facebook පිටුව YouTube අඩවිය මේ සියලු ආකාරයේ ඩිජිටල් තිරයන් ඔස්සේ ඔබට පුළුවන් නැනපහන බලන්න ඕනෑම තැනක ඉඳන් කියන්න ඔබේ නෑදෑ හිත මිතුරන්ට අද දරුවෝ ගැන කතා කරන්න ඒ නිසා අනිවාර්යෙන් බලන්න කියලා දරුවින දෙමෝපියෝ දෙමෝපියන දරුවෝ ගැන අපි හැමෝම අද නැනපහන ආරම්භයේ සිට අවසානයේ දක්වා බලන්න කියන බොහොම ලෙන්ගතු ආරාධනය සමගින් එහෙමනම් අදත් අපි ආරම්භ කරමු නැනපහන මගේ නායක හමුදුරේ මා කැමති ඔබ වහන්සේගෙන් අද දවසේ අපේ සාකච්ඡාව පටන් ගන්න නායක හමුදුරනේ දරුවා සම්පතක් එය සමාජීය අර්ථයෙන් ගත්තා ජීවවිද්‍යාත්මක අර්ථයෙන් ගත්තා මම දැන් මේ ලෝකේ තියෙන ඕනෑම මිනුම් දන්නකට යදුවත් අපි අපිට උත්තරේ ඉන්නේ වටිනාත්ම සම්පත දරුවන් කියලා නායක හමුදුරනේ ආරම්භයක් විදිහට අපේ සාකච්ඡාවට අපේ දහම කොහොමද අපේ දරුවන් දකින්නේ
ගියවර අපි විවාහය ගැන කතා කරන මාත මතකයි ආරම්භයේදී මගේ නායක හමුදුර කියනවා කර්ම දෙකක් විවාහයේනේ ස්වාමියා බිරිඳ මේ කර්ම දෙකක් දැන් මෙතන මොකක්ද වෙන්නේ අපේ ඇඟ ඇතුලෙන් බිහිවන දරුවෝ මේ විශ්මිත සම්බන්ධය අපේ දහම අපිට විග්‍රහ කරලා දෙන්නේ කොහොමද කවුද මේ දරුවන් අපේ කොහොමද ඒක ආරම්භයේදී ටිකක් පැහැදිලි කරන්න මගේ නායක හමුදුර අවශ්‍යයි समस्त श्रीलंकावासी सिरु जनतावट निदुक निरोगी सुपद्भावे सलसेवा केला फलमेमपि आशीर्वाद करनवा अपे प्रवीण देशक दिनेश मुतुगल मेत्तुमने पिंगवा चामिक महात्मा मम हितनवा साथी कीपयाक्म ननपहान तुलिं ननपहन दल्वमिं विशाल समाज मेहवरा मे सिद्धकर्ण सती ननपहन तुलिं मे क्रियात्मक वेन्ने मुखक निषाद मम मे मुलिं मेक मतकराने मे ननपहन विशाल दरुवन पेरिसा विला विशाल जनतावक नरबन वेडसटानक बवट फत्वेला तिबुना एवागे मापे दिनेश मुतुगल मेत्तुमागे संबंध कमिं तरुण पिरिस वेडी वेडियें आकर्षणे वेन संबंध वेन वेडसटानक बवट मे वेडसटान फत्तुना इतिं අපිට උදාහරණයක් වශයෙන් අපිට ගොඩාක් දුරට කියන්න පුළුවන් YouTube මුහුණු පොත වගේ දේවල් පරිශීලනය කරන දරුවන් මේ නැනපහන වගේ වැඩසටහන් තුළට ගොඩාක් දුරට යොමු වෙලා තිනවා කියලා අපිට මේ පසුගිය සති කීපය තුළ අපිට දැක ගන්න දැන ගන්න ලැබුණ ලක්ෂ සංඛ්‍යාත තරුණ දරුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තීන බව අපි දන්නවා. එහෙමයි. ඉතින් ඒ පිළිබඳ අපේ දිනේෂ් මුතුගල මැතුමාට අපි ආශිර්වාද කරනවා දිගින් දිගටම මොන අපහසුකම් මැද වුණත් මේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳ අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. මොකක් නිසාද ලංකාව ගත්තම සාමික මහත්මා ගුරුවරු ඉන්නවා හැබැයි අපි අපේ මේ නැනපහන සාකච්ඡාවට අපි දිනේෂ් මුතුගල මැතිතුමා සම්බන්ධ කරගත්තේ එතුමා ආගම ධර්මයත් එක්ක මේ තරුණ දරුවන්ට යමක් දෙන්නට යමක් කියා දෙන්නට අධ්‍යාපනයේ පමණක් නෙවෙයි ආධ්‍යාත්මයේ තුලටත් යමක් කියා දෙන්නට කැපකිරීම කරන මහත්මයෙක් නිසා තමයි අපි විශේෂයෙන් මේ නැනපහනට අපි සම්බන්ධ කරගත්තේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි ආශිර්වාද කරන්නට ඕනේ. චාමික මහත්මයා අපි ගිය සතියේ කතා කරේ විවාහය පිළිබඳ. මම හිතන්නේ ඒකේ දිගුවක් වශයෙන් තමයි අපි ගත්තේ අද මාතෘකාව දරුවෝ කියලා. ලස්සන විවාහ ජීවිතයකට අවශ්‍ය කරන පරිසරය කොයි වගේද සකස් වෙන්න ඕනේ කියන එක තෝරා ගැනීම පිළිබඳ අපි ගොඩාක් දේවල් සාකච්ඡා කළා කතා කළා. එතකොට මේ විවාහ වෙච්ච ඒ ස්වාමියා භාර්යාව ඒ දෙන්න තුලින් මතුවෙන ශක්තියක් තමයි ඒ දෙන්නට ඇති වෙන ශක්තියක් තමයි දරුවන් කියන දේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි චාමික මහත්මයෝ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා දිව්‍ය පුත්‍රයෙක් මේ අපිට විතරක් නෙවෙයි දිනේෂ් මුතුකල මැතිතුමනේ ප්‍රශ්න තිබිලා තින්නේ මේ දෙවියන්ටත් තිබිලා ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉහළට නැගෙන දේ අතරින් මොකක්ද ශ්‍රේෂ්ඨ වන්නේ දෙවියෝ අතර ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම මතුවෙනවා
දෙවියාතුර ඇති වෙන්න මොකද්ද මේ ඉහළට නැගෙන දේ අතුරෙන් මොකක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පහළට වැටෙන දේ අතුරෙන් මොකක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පයින් ගමන් කරන්න උන් අතුරෙන් කවරෙක්ද ශ්‍රේෂ්ඨ වන්නේ කතා කරන්න උන් අතුරෙන් කවරෙක්ද ශ්‍රේෂ්ඨ වන්නේ ඔන්න ප්‍රශ්න හතර එක දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා දිව්‍ය සභාවට පිළිතුරක් දෙනවා මොකද්ද බීජං උප්පතතං සෙට්ටා උට්ටේ නිපතතං වරා ගාවෝ පවජ මානානං පුත්තෝ පවදතං වරෝ ඔන්න කියපු ගාතාව මෙයා කියනවා පහලට වැටෙන දේ අතුරෙන් ඉහළට නැගෙන දේ අතුරෙන් සස්ස බීජ වර්ග ශ්‍රේෂ්ඨයි एक निखाने बोने मिनुसु यह पहला टे वैटने दे यातुरेंग वारसाव श्रेष्ठाय फाइंग गमंग करान्न उंग अतुरेंग गवरात्निये श्रेष्ठाय आदि इंडिया वे पावा समाहरक पिलाव टु में गवया देवीयक वासे ने सालकान्ने तिंग देविया देविया अविल्ला कियपु अवसान उत्तरे तमाई කතා කරන්න උන් අතුරෙන් පුත්‍ර රත්නේ ශ්‍රේෂ්ඨයි මෙලවට බිහිවෙච්ච දරුවා අවුරුද්දක් හමාරක් යනකොට අම්මේ තාත්තේ කියලා කියනකොට ඒ අම්මා තාත්තට පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා එතකොට මෙන්න මේ බිහිවෙච්ච දරුවා අපි බිහිවෙන්න කලින් अपे कुसेदीम सकस्वेन्ने कोहमद ए बिहिविच्च दरुवा मे समाजेट प्रयोजनवत् दरुवेक् वेन्ने कोहमद कियन एक तमयि अपि अद कथा करन्न संबंध वेन्ने එහෙමයි මගේ නායක හමුදු මගේ තන අපේ නායක හඳුර හරි වටින විදියට අපි හැමෝටම දැනෙන විදියට අපේ මාතෘකාවට හරි ලස්සන වටපිටාවක් ආරම්භයක් ප්‍රවේශයක් අපිට හදලා දෙන්න කතා කරන යතුරෙන් ශ්‍රේෂ්ඨතම පුත්‍ර රත්න දරුවා ඒ වගේ ශ්‍රේෂ්ඨතම රත්නයක් පිළිබඳව නැත්නම් සම්පතක් පිළිබඳවයි අපි කතා කරන්නේ අපි හරි කැමති මේ ගැන කතා කරන්න අපේ දරුවන් ගැන මේ අපි කතා කරන්නේ නිසා ඉතාමත්ම පරිස්සමෙන් අපි කතා කරමු සහ මේව අහගමු දැනගමු සහ ඒ තුල ක්‍රියා කරමු ඒ අදිෂ්ඨානයෙන් අපි සම්බන්ධ වෙමු අපේ මේ සාකච්ඡාවට මුතුකරස මේ अरे अब नायक हम दुर्कनेीयसती दिगुवाक मत मत गीयसती बट प्रश्नि हदा उलुवटे आरंभ अभी पुड कथा विवाह कथा मे अरमुन मुखी अरमुनो मतक हटे मतक निवेदन सी विवाह अरमुन तम तमंट जीवित कालेटम कि साहति के साहति के वेगवत् सार्थक विवाहे आरभ तो प्रश्न धर्वंट गिनावती धर्व ऐट मुखक्तन अरमुन एक मुखर विशेष अरमुनाटांगा गौरवनीय महासंग्रह दिन अवसर स्वामी ना सर शामिक धर्वे कौन सामान्य धर्मे तीयनाया धर्मे नियत තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ නොදන්නායත් දන්නායත් දෙපිරිසෙම දරුව හදනවනේ. ඒ ඇයි දරුවෙක් වුමනා පරම්පරාව ගෙනියන්නේ. සරල වශයෙන් ඒක. පරම්පරාව කියලා මම මේ අදහස් කරන්නේ අර නම් වශයෙන් කුලගොත් වශයෙන් කියන එකට නෙමෙයි. ඊට පිටින් ගියපු දෙයක්. පරම්පරාව කියන්නේ තමන්ගේ ලේන් උපන් ජාතක දරුවෙක් තමන් කරන්න ගියපු දේවල් වල ඉතිරිය කරගෙන යනවා දකින්න දෙමව්පිය කැමති. एक तम दें अभी दें दिमापे ओण के दें कुलीवेड करते कुनाथ हितान्ने कुलीवेड करते कम्मे कुनाथ हितन दरुअट दरुआ दिहा बल लेकिन पुते अपीट बेरे उदे वो खरा निकल हेम तात्क मेकन हिता हेम अम्मिक मेकन हिता समहारेट मे अभी आयुध गण दिन करात्क पुलवा समहारेट मे मद्रव्य जावार करात्क पुलवा ඒ තාත්තා ඒ තමන් කරන වෙලඳාම හෝ ඒ ජාවාරම යහපතක් කියලා හිතාගෙන මුලා වෙලා තමයි සාමික කරන්නේ. ඒකයි මුලා වෙලා කරන දෙයක්.
उदाहरण मद्रव्य जावर मेदे ताता दीक लोके नती हितन प्रश्न नती धर्वागे बलापुर या कवधारी नवत्न धर्वाई मे दिमापियों नितर दिमापियों पेतु मक्तीनो मट करंड बेरी उन्न या मकद एक मगे धर्वा कराई अन्न अर्थे तमय दिमापियो धर्वांग हदन දැන් ඒ අර්ථයේ මෙන්න මෙහෙමත් විවරණ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට දිගුවක් මං ගේන්නම් ඒ කියන්නේ ඒක අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒතර මේ තාත්තලාට අම්මලාට කර කර හිටපු දේවල් වල ඉතිරිය කරවන්නද ළමයා ඉන්නේ කියලා නෑ එහෙම නෙමෙයි මේක වෙන පැත්තක් මේ තාත්තෙක් හෝ අම්මෙක් අපි හිතමු උතුරන්න සල්ලි හම්බ කරනවා කියලා ඒත් ඒගොල්ල දරු හදන්නේ ඇයි ඒ සැප සම්පත් පරිභෝජනය කරන්න කිරිසක් ඉන්න ඕනේ නේද ඉතින් තාත්තට අම්මට හැඟීමක් තියෙනවා අනේ මම මේ හම්බ කරලා තියෙන වෙන කාටද මගේ දරුවන්ට මිසක් ඒක කියවෙමු. ඒ කියන්නේ අපේ ජීවිත කාලය අපිට මදි. අපේ ජීවිත කාලයට පස්සේ තව ජීවිත කාලය පැවතිය යුතු කියන හැඟීමෙන් තමයි දරුවෝ හදන්නේ. දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතේ. අවුරුදු 80 වෙන මැරෙන තාත්තෙක් දරුවගෙන් දරුවා දිහා බලලා හිත හදා ගන්නවා. නෑ මං තව ජීවත් වෙනවා. ternary ඒ කියන්නේ දෙමාපියන්ගේ හිතේ පැවතුමක් තියෙනවා. मगे जीवित नोनेसी पवती सामना मगे धर्वा जीवत्मी ये तमंग जीवित परमाशु वैडर मगे कक्तम धर्वे कदल ऐक धर्वा रेखल धर्वा रेखल अदी अणतुड़ धर्वा रेखल तात मेरे नोने ऐ तमंग जीवित इसरा जीवत्न सामना धर्वा जीवत्मी दिमाप्यन धर्व हदने तमागे जीवित काले तमाट कलह के उपरी में कलाट पशुवत तमागे जीवित काले तमा जीवत्न अखिल हितन ये चेतना धर्वे खदनी चामिक एक दिमापिया दिमापिये वटिनाम वत्कम तमय व्यंगार थी खौद धर्वा कुटिम दिमापिय जीवित जीवित इतरी काले तमय धर्व इतकोट एक धर्वे दिमापिय नत्यू नाम एक सामान्य समहार दिमापिय तरन्न बेरी तमंग जीवित काल इतरटिक नैति हुंदर बलन्न को चामिक अभी अवृद्ध तिहकिंग युद्धें बेटकापु जातिया मुलु समस्त श्रीलांकिक सीलु दिन युद्धें बेटकेव ताम ए गिवल्लुल अम्मल अंडनु तमंगे दरुवा युद्धें मेर्रना ए गिवल्लुल ए अम्मल ताम अंडनु ඒ අම්මා තා ඒකනේ අවිදින මලමිනියක් හා සමානයි. අතුරු දන් වෙච්ච මෙරිලා කියලා දන්නේ නැතුව තාම හොයනවා. හොයනවා. තාම හොයනවා. මං දන්න අම්මක් හිටියා. අවසාන මොහොත දක්වාම තමන්ගේ අතුරු දන් වෙච්ච දරුවා ගැන කියවමින් හිටපු. එතකොට මේ ඇතුලේ තියෙනවාද අපිට කතා කළ යුතු බොහෝ දේවල්. සරලවම කිව්වොත් දරුවා කියන්නේ දෙමාපියන්ගේ ජීවිතේ ඉතිරි කාලේ. දරුවා කියන්නේ දෙමාපියන්ගේ ජීවිතේ ඉතිරි කාලේ. තමන්ගේ ජීවිතයේ තමයි සර් කියන විදිහ දරුවගෙන් දෙමෝපියෝ දකින්න. කියන්නේ තමන්ට වැඩිය වටින කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ දරුවා. ඒ නිසා අපිට කතා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මෙන්න මේ මත පිළිහිටලා අපිට පුළුවන් මේ දේවල් කතා ගන්න. ඒක දෙමෝපියෝ දැනගන්න ඕන අනිත් පැත්තෙන් දරුවෝත් දැනගන්න ඕන. ඒ නිසා මේ දෙගොල්ලන්ටම මේ සාකච්ඡාව අතිශයින් වැදගත් වේ. ඒ නිසා අපි පළමු විරාමය දැන් ලබා ගන්නවා. විරාමයෙන් පස්සේ මේ දරුවෝ හදන්නේ කොහොමද කියලා කොහොමද දරුවෝ අපි නිවැරදිව බලාපොරොත්තු වෙන තැනට ගේන්නේ කියන එක ගැන ඒ සඳහා තියෙන අභියෝග මොනවද ඒ අභියෝග කොහොමද අපි අභිබවන්න ඕන මේ ගැන පැහැදිලිව කතා කරමු අද නැනපහණයෙන් අපි ලබා ගන්න ප්‍රථම විරාමය. අපි නැවතත් නැනපහණ සමගින් දරුවන් අද දවසේ අපේ මාතෘකාව කතා කළ යුතු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් මේ තියෙන වෙලාව කොහොම හරි අපි කලමනාකරණය කරගමු මේ උපරිම දේවල් ටික අපේ විතවතුන් සමග බෙදා ගන්න අපේ සාකච්ඡා සභාවට මගේ නායක ස්වාමීන් වහන්සේත් අපේ සර්ත් කියන කතා කියන දේවල් එක්ක නායක හමුදුනේ මේ මට හිතෙනවා දැන් දරුවෝ හදන්න ඕන හැටගෙන අපි කතා කරන්න ඕන මුලටම යන්න මට අවසර දෙන්න මගේ නායක හඳුනේ සර් මේ සමාජයේ තියෙන සමහර ආකල්ප තියෙනවානේ මේවත් එක්ක මේ සාකච්ඡාව ඉස්සරහට අරන් ගියොත් හොඳයි කියලා හිතන හින්දා නායක හමුදුනේ මොකද හරි පැහැදිලි කිරීම ටිකක් මේවට ලබා ගන්න ඕන ඉතින් මේ අපි ආරම්භයටම ගත්තනේ මේ දරුවේ පිළිසිඳ ගැනීම කියන කාරණය දක්වාම මේක අපිට ගේන්න පුළුවන් නම් වටිනවා කියලා හිතනවා සර් මොකද මේ
අපේ දරුවන්ගේත් සමහර තරුණ තරුණියන්ගේත් මේ අපේ ඊළඟ පරම්පරතු සමාජ මාධ්‍යවල එහෙමනේ අපිට බලනකොට හිතනවානේ මෙහෙම මෙන්න මෙහෙම ආකල්පයක් තියෙනවා. දැන් ඇත්ත කිසියම් ජීව විද්‍යාත්මක සිද්ධියක් පදනම් කරගෙන තමයි දරුවෙක් පිළිසිඳ ගන්න. මේ කතාව ඇත්ත. දැන් සමහර අය මෙහෙම කියනවානේ බොහොම ප්‍රසිද්ධිය කියනවා සමහර තැන්. මේ අපි ඕන හින්දා නෙමෙයි මෙහෙට ඇවිල්ලා තියෙන අපේ දෙමව්පියන්නේ කිසියම් ලිංගික ක්‍රියාවක් ඇතුළේ තමයි මේ දරුවන් පිළිසිඳ ගැනීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඒගොල්ලන්ට ඕන හින්දා නේ අපිව දැන් මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒක හරියට ඒ වැඩේ කරන්න ඕන වගේ යම් යම් හැඟීම් තියෙන බොහොම නිකන් අවතක් සේරුවේ මේ 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 දරුවන් පිළිසිඳ ගැනීම නැත්නම් මේ දරුවෙක් මේ ලෝකෙට බිහි කිරීම ගැන කතා කරන අවස්ථා අපි සමාජයේ දැකලා තියෙනවා. මෙන්න මේ ආකල්පය අපි කොහොමද නිවැරදි කරන්න ඕන නායක හම්බුනේ? මේ කතාව පිළිගන්න පුළුවන් දෙයක්ද නැත්නම් ඒකේ බර කොහොමද දරුවෝ හරියට තේරුම් ගන්න ඕන? ශාමික මහත්තයෝ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ මහා ප්‍රෞඩ ඉතිහාසයක් තිබිච්ච තීන ඒ වගේම යහපත් සංකල්පවලින් යුක්ත මහා පුදුමාකාර ලස්සන රටක් තමයි ලංකාව. මේක ධර්මද්වීපය කියලා කියන්නේ. එක එක අවස්ථාවල එක එක දේවල් හැදිලා ආවා. එතකොට චාමික මහත්මයා මේ රටේ අභාග්‍යයට ඔය විවිධ මහාචාර්යවරු කතිකාචාර්යවරු එක එක පුජ්‍යලයෝ එක එක බුදුවරු විවිධ දේවල් කියන්න පටන් ගත්තා. දැන් සමහරක් අය කියන්න පුළුවන් චාමික මහත්මයා අම්මා තරුණ නම් කියලා තියෙනවා, මට ඇහිලා තියෙනවා. අම්මා තරුණයි, මේ අම්මගේ කුසන් කුසෙන් උපන්න දරුවත් තරුණයි, අම්මා කැමති නම් පුතා එක්ක ලිංගික වැහැසුරුනාට මොකක් වෙයි වෙනවද? ඒක ඔහුගේ කැමැත්ත. සර් මේ ප්‍රසිද්ධ පුද්ගලයෝ භයානක නැද්ද? එතකොට මෙහෙම කියනවා නම් චාමික මහත්තයෝ අපි සමහරක් වෙලාවට මේ රටේ ඉන්න ජනතාව පුංචි දරුවෝ කල්පනා කරන්න පුළුවන් මහා ලොක්කෙක්නේ කියන්නේ මේ කතාව ඇත්තනේ. කාලයක් යනකොට ඒ තිරිසන් ගතියට මේ සමාජය යොමු වෙන්නේ නැද්ද? අම්මයි පුත්‍රයයි ලිංගික සංවාසය දෙන්නේ නැද්ද? කාලයක් යනකොට තාත්තයි දියණියයි ලිංගික දැන් ඒ වගේ දේවල් සිද්ධ වෙච්ච අවස්ථාත් අපි අහලා තියෙනවානේ. ඒතර අපි චාමික මහත්තයා මේ සමාජය තුලින් දකින්නට ඕනේ. දැන් පහුගිය දවස්වල චාමික මහත්මයෝ ලංකාවේ බුදුහාමුදුරුව පහළ වුණා කියන පුජ්‍යලයා පස්සේ ආචාර්යවරු මහාචාර්යවරු වෛද්‍යවරු එක එක පුජ්‍යලෝ ගියාලු. මේ මහාචාර්යවරයෙක් වුණා කියලා ඒ මිනිස්සයා බෞද්ධාගම් පිළිබඳ මහාචාර්යවරයෙක් නෙවෙයිනේ. ඒ මිනිස්සයා එහෙම නැතිනම් මේ ධර්මයේ පිළිබඳ අවබෝධයකින් ගිය මිනිස්සෙක් නෙවෙයිනේ. අපේ මිනිස්සු කල්පනා කරනවා අහවල් පුජ්‍යලයක් ගියා, එතෙන්ට අහවල් පුජ්‍යලයක් ගියා. මේක ඇත්ත වෙන්න ඇති. චාමික මහත්මයා මේ රටේ අපේ රටේ අභාග්‍යයට සමහරක් අය කතා කරන්න ගියාම රැල්ලට යම් යම් දේවල් කතා කරන්න පටන් ගන්නවා. හැබැයි මේ රටේ තිබුණු මනුස්සකම් කියන ඒවා ක්‍රමවත්ව පිළිවෙලකට විවිධ බලපෑම් මත මේ ලංකාදීපයේ පුරාවට යටින් මහ විශාල ධනස්කන්ධයක් වියදම් කරමින් අපේ දරුවන්ගේ තිබුච්ච දරුකම අම්මා තාත්තගේ තිබුණු වටිනාකම මේ සියල්ලම මහ පුදුම විදිහට විනාශ කරමින් යනවා. ඉස්සර අපේ ගෙදරක අම්මට තාත්තට හිටියේ එක දරුවෙක් නෙවෙයි. කුසිකර්මට එක දරුවෙක්, ආරක්ෂාවට එක දරුවෙක්, රාජ්‍ය සේවයට එක දරුවෙක්,
සමාජ සේවයට එක දරුවෙක් මේ වගේ දරුව ගණනාවක් හැදුවා. හැබැයි පුංච පවුල රත්තරන් කියලා ඔන්න යම් යම් සංවිධාන වලින් දරුවන් පිළිබඳ මේව ඉදිරිය දරුවෝ හදන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා අපේ අම්මලාට ගම්මාන වලට ගිහිල්ලා කියන්න පටන් ගත්තා. දැන් ඔන්න හැම ගෙදරකම එක දරුවයි සිංහල ජාතිය වඳවීමේ ස්වභාවයට පත් කරන වැඩපිළිවෙල ආරම්භ කළා. දන්නේම නැතුව රාජ්‍ය අනුග්‍රහයත් මේ වෙනුවෙන් ලැබිච්ච අවස්ථා තියෙනවා මුතුකරස. දැන් අද බලන්න කොළඹ ගත්තම වැඩි හරියක් කවුද ඉන්නේ? සිංහලව නෙවෙයි. ගාල්ල බලන්න ගාල්ල වැඩි හරියක් ඉන්නේ සිංහලව නෙවෙයි. මේ සිංහල ජාතිය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් මේ රටේ සිංහල දරුවෝ යටපත් කිරීමේ වැඩපිළිවෙලක් මේ සමාජය තුළම සකස් වෙන්න පටන් ගත්තා. එතකොට චාමක මහත්මයා මේ කුසේ පිළිසිඳ ගන්න දරුවා අපේ මෙතුමා ප්‍රසිද්ධ දේශකෙක් වුණාට වෛද්‍යවරයෙක් මේ පිළිබඳ කතා කරයි. මේ කුසේ පිළිසිඳගත් දවසේ ඉඳලම මේ දරුවා වැඩෙන්න ඕනේ හැදෙන්න ඕනේ. සමහර කාල කන්නේ කියන්න පුළුවන් මේ අම්මා තාත්තා දරුවෙක් ඕන නිසා නෙවෙයි, අපි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි, ඔහුගේ ලිංගික ආසාවල් තෘප්තිය ක්‍රියාත්මක කරගන්න ඔහුන් රැයලි වෙනකන් ලිංගිකව හැසුරලා අපි දරුවෙක් වශයෙන් බිහි වුණා තමයි. හැබැයි අපි ඕන නිසා නෙවෙයි ඔහු ලිංගිකව හැදුනේ කියලා. ලිංගික ආශ්‍රය ලිංගික තෘප්තිය කරා යොමු වෙන්නේ කියලා. හැබැයි චාමික මහත්තයා එහෙම කියන මිනිසුන්ට හිතෙන්නේ නැද්ද මේ දරුවා පිළිසිඳ අරගෙන නිකම්ම එදාම බුග්ගාල එළියට ආවද? මාස 9ක් 10ක් මේ දරුවා අම්මගේ කුසේ ඉන්නවා. ඒ කුසේ ඉන්න දරුවා චාමික මහත්මයා මාස 10 9 ඇතුළත මේ අම්මට විනාශ කරන අවස්ථා ඕන තරම් ආවේ නැද්ද? එපානම් මොන තරම් අවස්ථා තිබුණද? මේ අම්මා ඒ මාස 10ක් දුක් විඳගෙන දරුවෙක් ඇතුලේ තියාගෙන ඉන්නේ මේ සතු මේ සැපක්ද මේක? පුදුම දුකක්. හැරෙන්න බෑ, කන්න බෑ, වමනේ දානවා, දුක් විඳිනවා, මේ සියල්ලමත් එක්ක හරි බිහි වුණා කියන්න. ඔය කියන මොට්ටයන්ට තේරෙන්නේ නැද්ද බිහිවිච්ච ගමම්ම ඒ දරුව වැසිකිලි වලවල් වලට දාන අම්මලා ඉන්න සමාජයක් තුල අපිව අම්මා වැසිකිලි වලට දැම්මද? අපිව shopping bag එක උතාගෙන ගිහිලා කුණුගොඩට විසි කරාද? එහෙම නැතිනම් අපිව ගඟට දැම්මද? එහෙම නැතිනම් කිඹුලන්ට දැම්මද? එහෙම නැත්තම් කැලේ පඳුරක් ඇතුළ ගිහිල්ලා හැංගුවාද? චාමික මහත්තයෝ අපිට මේ ගැන මම හිතනවා මේ මාතෘකාව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඔය කියන මිත්‍යා අදහස දෙන සමාජය තුළ ඔය දරුවෝ මේ හැම දරුවෙක්ම හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. අම්මට එතන අගෞරව කරන්න එපා, තාත්තට අගෞරව කරන්න එපා. කුසේ ඉඳලා බිහිවිච්ච ඒ දරුවා එතනින් පස්සේ හදන එක වැදුණු දරුවා හදන එක කාටද අයිති වෙන්නේ කියලත් අපි කතා කරමු. තරමට ආරම්භයේදී මෙන්න මේ පැහැදිලි කිරීම තමයි ලබා ගන්න ඕන. මගේ නායක හඳුරෝ මේ පැහැදිලි කිරීම අපිට ලබා දෙන දුරකට මුතුන් ගොඩක් ලැබෙනවා. අපි දුරකට මුතුන් යමු, ඊට පස්සේ නැවතත් මේ ගැන කතා කරමු. මොකද ඔබ අද මේ තැන ඉන්නවා නම් මෙහෙම දෙයක් කතා කරන්න පුළුවන්, ඔහොම මතයක් හරි දරන්න පුළුවන් තැනක ඉන්නවා නම් ඔබ එතනට ගෙනල්ලා තියෙන දෙමෝපියන් ඒක අපිට කොහොමවත්ම බැහැර කරන්න බැරි සත්‍යයක්. අපි දුරකට නම්තුම් ලබා ගමු. අයිබෝවන් තෙරුවන් සරණයි. උතුගල මහත්මයා මම තිස්ස සිනිවරත්න කතා කරන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අවසන් වශයෙන් කතා කරපු මේ කාරණා තුළ පේන්නේ අපේ සංස්කෘතික පරිණාමයේ ආපු ගමනේ ආපස්සට යෑමක් අපගමනයක් වෙලා තියෙනවා. ඒ තුළ පේනවා මේ දරුවා තුලින් දෙමව්පියන් හැටියට
අපි බලාපොරොත්තු වෙන තිරසාර මතු පරපිරක් බිහි කිරීමට තියෙන බාධා මේ ජානමය සහ පාරිසරික සම්බන්ධතා ඒකාබද්ධව ඇතිවෙන මේ දරුවා මේ නිර්මාණය මේ නිර්මල නිර්මාණය විනාශ වෙන්නේ කොහොමද අදහස් පැතිකඩ කීපයක් තව සාරාංශගතව කිව්වොත් සත්කුම්භ ජාතකයේ ඉස්සෙල්ලා දෙක දෙමව්පියන් සතු මෙත්තා කරුණා මුත්තා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් බලාපොරොත්තු වෙන දරුවා ඊළඟට මේ පාප මිත්‍රයන්ගේ බලපෑම මේ තුන එකට ඒකාබද්ධ කරගත්තම අධ්‍යාපනීය තුලින් අවසානයේ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් අද කියවෙන්නේ මොකක්ද මේ නවක වදය තුලින් මේ කරන දේවල් එක්ක ඒ අය සමාජගත වුණාම කරන්නේ ඔය ටිකම නේද ඒ නිසා සාක්ෂරතාවේ ගැටලුවක් තියෙනවා තාක්ෂණිකමේ සාක්ෂරතාවයට ආධ්‍යාත්මික වූ සාක්ෂරතාවේ දෙන්න මේ බුදුදහම තියෙන මේ රටේ ඒකට මොකද්ද වෙලා තියෙන හානිය ඒකේ නිසා තාක්ෂණිකම සාක්ෂරතාවේ ආධ්‍යාත්මික සාක්ෂරතාවේ ඒකාබද්ධ වෙච්ච යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕන තරම් ඉඩකඩ තියෙන රටක එසේ නොවන්නේ ඇතිවෙච්ච පරිපාලනමය දෝෂයක් නිසා මේ දෝෂය ඉවත් කරගත යුතුයි ඒකට මාධ්‍ය තුලින් ඒ සහය ලබා දෙන්න ඕනේ ඒ වගේම ඒ සඳහා ලබා දෙන අතහිත තුලින් හොඳ යන්ත්‍රණයන් සහිත ඒ වගේ නිර්මාණශීලී අදහස් තියෙන ඒවට මතු වේදිකාවක් හදලා දෙන්න පුළුවන් නම් මේ රටේ අදහසට වෙනවා තාක්ෂණික වූ ප්‍රායෝගික විසඳුමක් ධර්මානුකූල සමාජයක් බිහි කරන්න ආධ්‍යාත්මික ලක්ෂණ සහිත හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස තමයි තුමත් මේ බොහෝ කාරණා සඳහන් අපිට පුළුවන් ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරන්න අර අධ්‍යාපනික සාක්ෂරතාවයත් අධ්‍යාත්මික සාක්ෂරතාව මේ දෙපැත්තෙම වටිනකමනේ දරුවෙක් හරියට හදා ගන්න තියෙන අවශ්‍යතාවය තමයි පැහැදිලි කරලා අපි ඒකනත් කතා කරමු සර් ඉස්සරහට යනකොට අපිට පුළුවන් මේ දේවල් ගැන කතා කරන්න අර අපි ආරම්භයක් ගත්ත තැන මේ සමහරු ඇති කරන්න හදන ආකල්පය අන්න ඒකන මට අවශ්‍ය තව ටිකක් සර් කෙනොත් යම් පැහැදිලි කිරීමක් ලබා ගන්න එක පැතිකම මෙන්න මෙහෙම තැන කරත් පොඩ්ඩක් ගේන්න ඕන අපේ සාකච්ඡාව දැන් ඕනම දෙයකට සුදුසුකමක් තියෙන්න එපා අම්මා කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක් වෙන්නත් එහෙම සුදුසුකමක් තියෙනවා අපි දන්නවා ශාරීරික යම් අවශ්‍යතාවයන් ටිකක් යෝග්‍යතාවයන් ටිකක් තියෙනවා මම ඒක නෙමෙයි අහන්නේ ඉන් එහා ගිය කිසියම් අධ්‍යාපනික යෝග්‍යතාවයක් සමාජීය යෝග්‍යතාවයක් ආර්ථික යෝග්‍යතාවයක් මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න සුදුසුකම් ටිකක් තියෙනවා අන්න ඒ ටික මොනවද කියලා අපි අහුවොත් කොහොමද අපිට උත්තරයක් හදාගන්න පුළුවන් මට තේරෙන මගේ ප්‍රාමාණික දැනුම අනුව නම් කායික සුදුසුකම් ටික තියෙනවා නම් මානසිකව සූදානම් නම් ආර්ථිකය බලපන්නෙත් නැහැ සාක්ෂරතාවය බලපන්නෙත් නැහැ වෙන කිසිම කෙහෙල්මලක් බලපාන්නේ නැහැ කායික සුදුසුකම තියෙනවා නම් මානසික සුදුසුකම තියෙනවා නම් දැන් අපි එක වෙන්න පුළුවන් දැන් මේ හෝමෝ සේපියන්ස්ට කලින් හිටපු කට්ටිය ආර්ථිකය තිබ්බද මේ තාක්ෂණික සාක්ෂරතාවයක් තිබ්බද මොනවද තිබ්බේ අර ඔය සාමාන්‍ය ඔය ගල් ආයුධ ටිකක් හදාගන්න පුළුවන්කම තිබ්බා සත්තු පස්සේ දුවන්න පුළුවන්කම තිබ්බා ඊළඟට ඔය වැඩේ පුළුවන්කම තිබ්බා එච්චරයි දැන් මේගොල්ලෝ මෙන්න මෙහෙම තැනකටනේ මේ ශාමික මේ ගොනු වෙන්නේ මොකද්ද දෙමාපියෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. ඒක මහා බාර දූරේ වැඩක්. මගේ කතාවක් නෙවෙයි කියන්නේ. ශාමික අහලා නැද්ද මෙහෙම එකක්? කසාද කියන්නේ එහෙම මේ පොඩි දෙයක් නෙමෙයි. ඒක මහා බාර දූර දෙයක්. සෙල්ලම් දෙයක් නෙමෙයි වගේ නිකන් බිල්ලම වලා තිබුණ දැකලා නැද්ද? ඇත්තම ඉතින් එහෙම එකක් තියෙනවද? දැන් ශාමිකත් කසාද ජීවිතේක නේද? දැන් මමත් බැලලා ඉන්නේ. එහෙම මේ මහා ප්‍රශ්න නේ. හැබැයි ඉතින් මෙහෙමයි. කසාදේ පැත්තකින් තියන්න බෝඩිමකට ගියාම ප්‍රශ්න නැද්ද? යාළුවොත් එක්ක. අපි මිනිස්සුනේ ජාමික. ඒතර අපි මිනිස්සු එකට එක්ක වාසය කරද්දී ගැටුම් ඇති වෙන එක ස්වභාවයක් නෙමෙයිද? ඊට පස්සේ එන ප්‍රශ්න විඳ දරාගෙන ඒව පාලනය කරගෙන යන්න ඕන ගතියට තමයි ඒකට තමයි මිනිස්සෙන්ට මනසක් දීලා තියෙන්නේ. දැන් බල්ලු කණ්ඩායමක් ගත්තාම බලු ගැන්සියක් ගත්තාම උන්ට ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න බෑ. බුරාගෙන හපාගෙන කන් ඉරාගෙන සමහරට මැරිලා තමයි ඒක එක්ක මරලා තමයි එක්ක ඒ ගහණයෙන් පළවා හැරලා තමයි ඒගොල්ලෝ ප්‍රශ්න විසඳගන්නේ. අපි එහෙම නෙමෙයි. සාමික මතක තියාගන්න. ළමයි 7-8 දෙනා හිටපු පවුල් ඉකාලේ තිබ්බා කියලා කිව්වනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඒක මමත් පිළිගන්නවා. අපිට හැට දකින්න තියෙන සාක්ෂියක්.
ඒ 100 කෙනෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් මේක මේ plan කරලාද කලේ කියලා නැහැ කියන. නැහැ කියනවා. මොකද එහෙම සැලසුමක් හදන්න තරම් එහෙම ප්‍රාමාණික දැනුමක් ඒ කාලේ ලිංගික අධ්‍යාපනයක එහෙම ගන්න නැහැ. සමහරට හේන් ගොවිතැනට ගියපු තාත්තා ගෙදර ඇවිල්ලා මේ වැස්ස දවසක් අදාළ කාර්යය කරා මාස කිහිපයක් යනකොට මෙන්න වමනේ දානවා තමන්ගේ හාමිනේ දැන් තමන්ට දැන් තීරණා ළමෙක් ඉපදෙන්න ඉන්නේ කියලා අන්න එදාට ඉපදෙනවා පියසෙනහස මේ අද කාලේ නැති එක මම කියන්නේ ඔය ස්කෑන් කරලා ගත්තේ ඒවා නෙවෙයි නෙවෙයි දැන් මේක මට ජීව විද්‍යාත්මකව පහදන්න පුළුවන් ඕන තරම් මම එතෙන්ට එන්නම් ඕන නම් සාමික මම ඕන ප්‍රශ්නයක් විතර අහන්න මම කියලා දෙන්නම් මේ කොහොමද මේ ජීව විද්‍යාත්මකව කොහොමද කලලයක් ඇති වෙන්නේ මෝර්නින් සික්නස් කියන්නේ මොකද්ද ත්‍රෛමාසිකවල ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා ඒක වෙනම දෙයක් පළමු සංඥාව ඉපදෙද්දි මගේ බිරිඳ මවක් වෙන්න යන්නේ කියලා එදාට ඒ තාත්තට පියසෙනස එනවා සමහරට එදා වෙනකන් දන්නේ නැහැ සැලසුම් සහගතව නෙමෙයි කරන්නේ දැම්මම කියනවා දැන් ඒ තාත්තට බැයිද ඒ කාලේ හැටියට මොනවා හරි දෙයක් කරලා ඒ දරුවව නැති කරලා දාන්න තියෙනවනේ ක්‍රම ගමේ ක්‍රම මම මෙතන කියන්නේ නැත්තේ ප්‍රශ්න ඇවිස්සෙන නිසා ගෙවල් ලත්තලවන්න බලන්න බැරි නෑ ඒකයි ඒ ක්‍රමයක් දාලා ළමයා නැති කරන්න බැයිද කලේ නෑ හේන් ගොවිතැන් කරන තාත්තට දරුවෝ හත් අට දෙනා හිටියා ආර්ථික බලපෑවද ආර්ථික බලපෑවේ නෑ ඇයි දරු සෙනෙහසට සියල්ල යටයි කැකිරි ගෙඩිය පළලා කැකිරි ටික අමුයෙන් කාලා හරි ජීවත් වෙනවා වටක් කගෙඩි ටික පළලා තම්බලා පොල් එක කාලා හරි ජීවත් වෙනවා ඒ කාලේ ජීවිත කතා අහන්න චාමි දැන් අද ඉන්න පරිපාලන ක්ෂේත්‍රයේ සමහරට ඉහළ පෙළේ නිලධාරීන් ඒ කාලේ දිවි ගෙපු විදිහ අහන්න එක කාමරයයි කියයි ඇඳ ඒක ඇඳුමයි කියයි ඒ ඇයි ආර්ථිකේ බෙදාගත්තා ආර්ථිකේ සමබරව බෙදාගත්තා මූල්‍ය කළමනාකරණය ගෙදරින් හම්බුනේ හම්බෙන්නේ රුපියල නම් සහෝදරින්ට සත ගණන් විදිහට බෙදාගත්තා වෙරළු ගෙඩිය හරි අටකට පලාගෙන හරි අඩකට පලාගෙන මොකක් හරි තියෙනවනේ සාමනල සින්දුවක් මටත් එක හරියට මතක නැහැ කොහොම හරි අර්ථය මොකද්ද කොටහක් නොකා දෙගුරුන්ට තබාගෙන එතකොට උන්න අපි එදා සත්කුළු පව් විලාසින පැලේනි වැටකටනේ අද ගහගන්නේ එතකොට කොතනද වැරද්ද හදපු දෙමව්පියෝද හැදුණු විදියද දෙමව්පියෝ වැරදි නැහැ කාමික දෙමව්පියෝ දරුවෝ බිහි කරන්න කාලයක් තිස්සේ ඒ ගන්න වෙහෙස දෙමව්පියෝ වෙච්ච අය දන්නවා සමාජයේ කාලගන්නේ කතා කියන්නේ මේ තමන් අකමැත්තෙන් දෙමව්පියෙක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් විකෘති ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ වෙන්න අකමැති අය ඉන්නවා එහෙම අපිට ඒගොල්ලන්ගේ කොන් කරන්න අයින් කරන්න බෑ දෙමව්පිය වෙන්න අකමැති ඒක පුද්ගලික choice එකක් නෙනේ මම දෙමව්පියෙක් වෙන්න අකමැති කියලා කෙනෙකුට දෙනවනේ ඒක පුද්ගලික වාදයක් මම මේවා ගැන කතා කරන්නේ හැබැයි තාම එක මතක තියාගන්න කුසට ආවට පස්සේ ඕන වෙලාවක දරුවා විනාශ කරන්න අම්මට පුළුවන් තාත්තටත් පුළුවන් අවුරුදු මාස ගාණක් හදන්නේ නැතුව දරුවා විනාශ කරලා පැත්ත බලන් ඉන්න තිබ්බා දරුවා ඉපදුනාට පස්සේ දරුවව කොහේ හරි ඔය කුණු කණුක හිර කරලා අයින් කළා කාටවත් අහුවෙන්න නැති වෙන්න තමන්ගේ ජාමි බේරගෙන ඉන්න පුළුවන්කම තිබ්බා. අදටත් කුණුකානු වල දරුවන් පොලිතින් බෑග් වල තිබිලා හම්බුනේ නැත්තම් දන්නවද? එහෙම දරුවෙක් එතන දාලා ගියා කියලා. අපි හම් එහෙම ළමයේ දකින්න නැතුව අද ළමයි කී දෙනෙක් එහෙම පරලෝ යනවා? ඇද්ද? එතකොට ඔය කතාව කියන කෙනා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් ඔය කතාව ඇහුනොත් අනිවාර්යෙන් දුක් වෙනවා. අපරාධේ මම මේකව හැදුවි කියලා. එහෙම තමයි නේද? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියන්ට තියෙනවා බ්‍රහ්ම විහරණය. දරුවා මොන ගොන් කතාව කිව්වත් දෙමව්පිය බලන්නේ බ්‍රහ්ම විහරණය. අනේ ඔය අපේ එකාගේ මෝඩකම හින්දා කියන්නේ. දැන් දෙමව්පිය දරුවොත් එක්ක එකතු වෙලා ලිංගිකව එකතු වෙන්න ඕන වගේ හැඟීම් මේ ටිකේ සමහරලාට සංසරණය වෙනවනේ. දෙමව්පිය දරුවොත් එක්ක සහෝදරයා සහෝදරියත් එක්ක වගේ නිකන් අර ත්‍රිසංකම මේ වපුරන්න හදන්නේ. ඒවට තව ඉංග්‍රීසියෙන් නම් පවා තියෙනවා මම කියන්නේ. මොකද මේ පොඩි ළමයි අහගෙන ඉන්න පුළුවන් මේවා සර්ච් කරන්න පුළුවන්. දැන් මේක කියන මේ සමාජයේ එතෙන්ට නිකන් පිරිහිලා නම් චාමික
අර දෙමාපියෝ දැන් හිතන්නකෝ දැන් අනාගතේ අපි කොහොමද දෙමාපියෙක් දරුවෙක්ව සමාජයට එළි දක්වලා දරුවව බය නැතුව සමාජ නිරාවරණය කරලා තියන්නේ මම අද පන්තිය කියලා ආවේ මේ විදිහට මේ රට යන්න ගියෝ තව අවුරුදු 70කින් පස්සේ උඹලා සූදානම් වෙල්ලා මරණ මන්ත්‍රකයේ සමහර විට අවසාන දවස් දෙක තුන ගෙවද්දී තමගේ මුණුබුරු මිනිබිරියෝ සාලේ ලිංගිකව එකතු වෙනවා ඇහෙන් දැකලම මැරෙන ඒක තමයි වෙන්නේ අන්තිමට තව අවුරුදු 70 ගණන් තමයි සෙල්ලන්නේ මේ ගෙවුණු 10 15 ඇතුලේ මෙච්චර පිරිහුණා නම් තව අවුරුදු 70 ගින් පස්සේ ඔය මං ඔය කියපු දෙයම සාලවල වල එක එක ආමරවල වල අහුමුළු වල වල ඒ කාලේ සීයලාට අද කාලේ මේ නේද මේ අද කාලේ තරුණ අය ඒ කාලේ සීයලාට බලා ගන්න පුළුවන් වෙයි ඒ නිසා අපි වහාම වැටබඳින්න ඕන කාලගන්නේ කතාවකයක් තියෙනවා මේවට මේ මේ නිකන් මේ සුදු ලුණු පොඩි කර කර නිකන් මේ ඔළුව අතකකා කියලා බෑ ඒ කාලගන්නේ කතාව තමයි මේ මේ විනෝදෙට ළමයි හැදුවා මේ හදලා දෙන විනෝදෙට මෙහෙමයි ඉතින් Tamanට මේතනෝ නම් කරන්න දෙයක් නැහැ ඒක Tamanගේ උපත හැබැයි එහෙම නැති ඕන තරම් අය ඉන්නවා කරුණා කරලා මේ දෙමෝපිය සෙනෙහස කියන එකට දැලි ගන්න නැතුව මොකද මේ රට මෙච්චර පවතුනේ ඒ උරුමය නිසා චාමික තව එකක් කියන්නම් මම අපිට අපිට දැන් කතා කරන්නවත් බෑ නේද මේ රට මහා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක් කියවගම මං කෑ ගහන්න පටන් ගන්නවා නේද පිස්සු දෙයක් ඕ මේ ගෑස් නේ අරගෙන මේක නේ අපි කතා කරන්නේ ඉතිහාසය ගැන අපි දන්නවා වර්තමානයේ නීචයි කියලා වර්තමානයේ නීචයි තමයි මේ අම්මා තාත්තා එක්ක සෙක්ස් කරන්න ඕන කියලා කතා වෙන වර්තමානය කොහෙද ප්‍රෞඩ මේක ප්‍රෞඩද පෞලයා එකතු වෙලා ලිංගික හැසිරුණාට කමක් නැහැ ආදරයට සීමා බාධා කොයින්ද කියලා කියනවනම් ප්‍රෞඩද මේ තියෙන නීචකම අපි කතා කරන්නේ ප්‍රෞඩ ඉතිහාසය ගැන අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බා ඒ ඉතිහාසයේ ප්‍රෞඩත්වයේ හින්දා හදපු බිල්ඩින් ටික පෙන්න තමයි මෙච්චර කාල කෑවේ සුද්දායෙන් නැහැ ලෝටස් ටවර් එක බලන්න ඒ වුණතරම් ටවර්ස් තියෙනවා සුද්දායෙන් නිසංකල තමන්ට මේ බලන්න ඒ ප්‍රෞඩ ඉතිහාසය විකුණමින් ඒ ඉතිහාසයේ පෙන්න මේ රට අපි යම් ප්‍රමාණයක් දිව්වා ඒ ඉතිහාසයට ගරහමින් වර්තමානයේ අමුතුම ලෝකයක් හදන්න යන පිරිස වහාම අපි ඒ අය ගැන මේ අනාගතයේ මල් කැකුළු වගේ දරුවෝ දැනුවත් කරන්නත් ඕන දෙමාපියෝ දැනුවත් කරන්නත් ඕන ඒ නිසා නැන පහන හෙට මම මැරුණත් අනිද්දා ඉඳන් ආයෙ දුවන්න ඕන මොකද ස්වාමීන් වහන්සේලා මේ ගත්ත වෑයම ප්‍රශංසනීය එකක් එහෙනම් අද දරුවෝ ඉන්න දෙමව්පියෝ ඒ ස්ථීරවම බලන්න ඕන වැඩසටහනක්. දරුවෝ ඉන්න දෙමව්පියෝ ස්ථීරවම බලන්න ඕන වැඩසටහනක්. ඒ වගේම දරුවනුත් බලන්න ඕන වැඩසටහනක් නේ. මොකද ඒ තරම්ම මහා විකෘති මතවාදයක් නේ මේ සමාජගත කරන්න ඒක අපේ තරුණයන්ගේ දරුවන්ගේ ඔළුවලට දාන්න පුදුමාකාර උත්සාහයක් නේ සැනස්මක් කුමන්ත්‍රණයක්. මේ වටපිටාවතුල තියෙන නායකයන්ගේ එක තමයි අපි මේ නැලපහනෙන් අද මේ මාතෘකාව ආරම්භයේදී මේ සමහර මතවාදයන් සම්බන්ධයෙන් බොහොම ඍජුව මගේ නායක හමුදුවත් අපේ මුතුගිරසත් කතා කරේ මේවා මෙතනින් කැඩුවේ නැත්තම් ලොකු විනාශයකට අපි යන්නේ විනාශය දැන්ටමත් පේන්න තියෙනවා තව ආගාධයට යනවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඒක තැනකදී සර් කියනවා පිය සෙනෙහස මව් සෙනෙහස පටන් ගන්න තැන තමන්ට දරුගබක් ඇති වී තිබෙන බවට ලැබෙන ප්‍රථම සංඥා ඇත්තට මේක එහෙම වෙන්නේ නැති නේද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තාම නොවි ඉන්න පුළුවන් ඔබ තරුණ දුව දරුවෙක් වෙන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බලන්න සර් කියන එක සර් විද්‍යාත්මක කාරණාත් පැහැදිලි කරමින් මේ දේ කියන්නේ ඒ නිසා මේ විනෝදෙට දරුව හැදුවා කියලා ඔබට හිතෙනවා නම් ඒකතර සර් කිව්ව කරන්න දෙයක් නැහැ මොකද අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ අපේ දෙමව්පියෝ ගැන ඒක අර තමන් හැදිච්ච විදියයි තමන්ගේ තියෙන ඇතුලේ දුවන විදියයි තමයි ඒක හිතෙන්නේ ඒක සර් කිව්ව මේක හරියට හරි දැන් අපේ හැමෝම අපිට එහෙම හිතෙන්නේ නැහැ නේ මේ අපේ දෙමව්පියෝ මේ විනෝදෙට අපිව හැදුවා කියලා විතාමත උන්ට ආදරේ උනුත් අපට ආදරේ හැම පොඩි ගෞරවණීය බැඳීමක් එක්කනේ යන්නේ නෑ මේකයි චාමේක එතන තියෙන්නේ ඔය ගොන් අදහස් දෙන මිනිස්සු පිරිසක් ඉන්නවනේ අද කාලේ ඔය වගේ මහා මූසල කතාවල් කියන සමාජයක් තියෙනවනේ ඒ සමාජයේ මොකද තරුණ දරුවා දරුවා කියන කෙනා ඉතා ඉක්මනින් පොළඹව ගන්න පුළුවන් ඒ පොළඹව ගන්න පුළුවන් නිසා ඔහුන්ට අවශ්‍යයි ඒ දරුවා පොළඹව ගන්න ඒ අවශ්‍ය නිසා
දරුවගේ මනසට දෙනවන්න අමෘතිම විස බීජය. විස බීජ හරි ඉක්මනට පැතිරෙනවා. මේක තමයි අපි නවත්ත ගන්න ඕනේ. ඒසා තමයි මේ මෙහෙම සාකච්ඡාවක් අපි අද දවසේ ගොඩනගන්නේ. අපි තව තියෙන බොහෝ තැන් වලට යන බොහෝ දේවල් කතා කරන්න අපි තවත් විරාමයක් ලබා ගන්න වෙලාව ලැබිලා තියෙන නිසා විරාමයක් ලබා ගමු. නවතත් සම්බන්ධෙමු නැලපාන සමගින් දරුවන් ගැන කතා කරන්න. අවිනාතත් නැනපහන සමගින් දරුවන් ගැනයි අපි කතා කරන්නේ කොහොමද අපි දරුවෝ හරියට හදාගන්නේ මේක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය සහ විසඳ ගන්න ඕන ප්‍රශ්නය අභියෝග ගොඩක් ඇතුළේ මේ සමාජයේ තියෙන ඒක තමයි අපි මූලික වටේදී මේ ගැන කතා කරේ විවිධ මතවාදයන් විවිධ ආකල්පයන් අපි කොහොමද මේවා පරාජයටපත් කරමින් ඉදිරියට යන්නේ කියන කාරණේ දුරකථන මතුමුත් ගොඩක් ලැබෙන අපි තව දුරකථන මතුමක් දැන් සම්බන්ධ කරගමු මේ වටේ ආරම්භයේදී 0112 56 36 36 බලමු කවුද ඉන්නේ කියලා අයබෝවන් අයබෝවන් තෙරුවන් සරණයි අයබෝවන් ඔව් අවසරයි ස්වාමීන් වහන්ස මුතුදැල සර් මම මේ සර් කෙන් අහන්නේ අද මේ දරුවෝ ගැන කතා කරන එක ගැන ගොඩක් සතුටු වෙනවා මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ලාංකීය පැරණි සමාජයේ දරුවෝ තුන් හතර දෙනා පර විශාල ප්‍රමාණයක් කියන්නේ වැඩි ප්‍රමාණයක් හිටියා නමුත් මේ අද වෙනකොට දරුවෝ හදන එක අඩු වෙලා තියෙනවා ඉන්නේ දරුවෝ දෙන්නාගේ එක්කෙනයි ඒ වගේ ඒකට හේතුව මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නද නැත්නම් බාහිර එන ඒ කියන්නේ අපිට ලොකුවට අපි හිතනවා මේ වෙනකොට ළමයිට කන්න දෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒකලවකින් ඉස්සර අලබතල ටිකක් දීලා ළමයින් උස්මහත් කරන්න හිතුවට දැන් ඊට වැඩිය අනිවාර්යෙන් මාස් මාළුවක්වත් මේ බත් එකට තියෙන්න ඕනේ ඒ හින්දා ළමයි හදන්න බෑ වගේ හිතන එකද කියන එක මට දැනගන්න ඕනේ ඇයි මේ දරුවෝ හදන එක අඩු වෙලා තියෙන්නේ आर्थिक උගන්නන්නත් පළවෙනිවෙන්නත් රෑන්කයක් ගන්නත් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ස්පෝර්ට්ස් කරන්නත් ස්විමින් කරන්නත් ක්‍රිකට් ගහන්නත් අපිට බැරි හැම දෙයක්ම තනි ළමයෙන් හරි එක්කෙනාගෙන් හරි අනිත් පැත්තේ දෙමව්පියන් බොහොම අහිංසක බලාපොරොත්තු ටික අර අතන කණීලා දැන් තව මතයක් නේ ළමයින්ට දුක් දෙන්න ළමයින්ව මෙහෙට ගේන්න එපා එහෙමත් කියන කට්ටිය ඉන්නවානේ ඔබ ළමයින්ට දුකක් දෙන්න මේ සමාජයේ මේ ආර්ථික අර්බුදයත් එක්ක නේ ළමයින්ව දුක් විඳින්න ඇයි ඕගොල්ලෝ ළමයින්ව මේ දුක් විඳින සමාජයකට අරන් එන්නේ ওই ප්‍රශ්නත් එක්ක හදන්න ඉන්න මනුස්සයරත් හදන්න බෑ හිතෙනවා මොකද්ද මේකට කරන්නේ මේක නම් ඇත්තටම තියෙන අපි ප්‍රායෝගිකව බැලුවොත් ඡාමික මේ තියෙන කාර්යබහුල ජීවන රටාවේ ප්‍රශ්නයක් මෙතන මේ කාර්යබහුලත්වය තදට බලපානවා දැන් ගොඩක් ගෙවල් වල භාර්යාවත් රැකියාවට යනවා මේ ස්වාමි පුරුෂයාත් රැකියාවට යනවා ඒ ගියාම දරුවෝ බලා ගන්න දෙන්නේ කොහාටද කවුද බලා ගන්න ඉන්නේ ඒ අය හරියට බලා ගන්නවද වගේ ප්‍රශ්නත් තදට එනවා. මොකද මිනිස්සු පිරිහෙනකොට එක්කෙනෙක් හැර නෙමෙයිනේ. ඔය සමහරලාට මේ සමාජයේ ඉන්න බහුතරයක් මිනිස්සුම ඔක්කොම පිරිහිලා සමහරලාට. ළමයා බලාගෙන ඉන්න එන ගෑනු කෙනා හොඳ වුණොත් හොඳයි. නරක් වුණොත් එතන වෙනම ප්‍රශ්නයක් එනවා. ඒ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩකින් මේ අද පෞල් මිරිකිලා ඉන්නවා. දැන් හිතනකො තාත්තෙක් දවස් කීපයකට සැරයක් ගෙදරට එන ගයක් අම්මා තනියම ඉන්න ඕන. එතකොට ඒ දෙන්නා තීරණයක් ගනීද තව දරුවෙක් හදන්න? නෑ. ඒ වගේ ප්‍රශ්න එනවා. ඊළඟට ආර්ථික ප්‍රශ්න බලපානවා. ඒක නෑ නෙමෙයි. බලපානවා. හැබැයි ඒ දේවල් මොනව බලපෑවත් මේකට මුල්ම ප්‍රශ්නේ ආවේ රාජ්‍ය මැදිහත් වීමේ මීට අවුරුදු කීපයකට කලින්. කීපයකට නෙමෙයි මේ දැන් සැලකිය යුතු කාලයකට කලින්. මේකට ආවේ ඔය පුංචි පවුල රත්තරන් කියන concept එකත් එක මිනිස්සු බය වුණා. ඊට පස්සේ අර ඒ පුංචි පවුලට අදාළව තමයි සමාජය හැදගෙන්නේ. ඊට පස්සේ දැන් අද අපි හිම නැද්ද දැන් අපි අද කරන් කපන එකට හුරු වෙලා නැද්ද අන්න ඒ වගේ එකක් තමයි හුරු වීම කියලා එකක් එනවා මිනිස්සු පස්සේ බය වෙන්නේ ආයේ ළමයි වැඩිපුර හදන්න තේරෙනවද ඉස්සර ළමයි වැඩිපුර හදමින් ඉන්න කාලේ බය වුණා අඩුවෙන් හදන්න ඊට පස්සේ කොහොම හරි ඒක අඩුවෙන් හදුවට පස්සේ බය වෙන්නේ මොකද්ද වැඩියෙන් හදන්න ඒක සාමාන්‍ය සමාජ විද්‍යාවේ සංසිද්ධියක් ඉතින් අර කොච්චර කිව්වත් ඔය දෙමව්පියෝ දන්නව මෙහෙම එකක් දැන් අපි හිතමු ඔන්න
සමහරලාවට ගෙදර දෙමාපියෝ එකතු වුණාට පස්සේ අත්තරදීමකින් බිරිඳ මේ ගැප් ගන්නවා. මොකද ඒක හිතලා කරන එකක් නෙමෙයි සමහර විට. අර අපි කලින් කතා කළේ. හැබැයි අම්මා තාත්තා තීරණය කරනවා මොන ප්‍රශ්න තිබ්බත් අපි දරුවා හදාගන්නවා. ඒතර ඉතින් ආර්ථික ප්‍රශ්න බලපාලද? නෑ. එහෙනම් මොකද මූලික වෙන්න ඕන? මූලික වෙන්න ඕන තමන් මේ බාධා මැඩගෙන දරුවාව මේ ලෝකෙට ජාතක කරනවා කියන එක මූලික විය යුතුයි. ඒක මූලික විය යුතුයි. ඒක මූලික වුණ තැනදී ඔය ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි. අන්දරේ කිරිකෑ වගේ තමයි. රජතුමාට කිරිකාපු හිටපෙන්නේ. මේ කාමරේට කොහමද යන්නේ අන්දරේ කියලා අහපුවාම ආ බය නැතුව උපාංශය යන්නකෝ කියද්දි කට්ටිය හැමතැනට මෙට ඇත් වෙලා ඉඩ දුන්නා. ඉඩ තිබ්බා. ඉඩ තිබිලා. ඒ වගේ තමයි. ඔය ආර්ථික ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි. දරුවා බිහිවෙත්. ඔබ තව දුරකට නමතුමත් වෙන අපේ එකක් ලබාගෙනම අපි සාකච්ඡා විසරණ අරගෙන යමු. බලමු කවුද ඉන්නේ කියලා. ආයිබෝන්. ආයිබෝන් සරණයි. ඔව්. ජයමත් නැ ගරුසක් අන්ත එමුතු කියලා සර්. සර් ඉස්සලම කතාවක් කියවන්න ගියාම අද පොඩ්ඩක් අවස්ථාව වෙන මේ අර අපිට තව පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුළුවන්. ඔව්. ජයමත් නැ ඉස්සලා ඔබතුමාල කියවන අර විනෝදේට දරුවෝ හදන වගේ කතා එහෙම දරුවෝ තියනවා කියලා මම කියන මට පොඩි සිද්ධියක් මතක් වුණා මේ ගරු ස්වාමීන් වහන්සේ මුදුගලද මේ හයවතර වගේ ඉන්න දරුවෙක් ගාමීය ප්‍රදේශයක දරුවෙක් හරිම හිතුවක්කාරයි ඇක්ටර දරුවෙක් තාත්ත දවසක් ඔළුවට ගාලා කිව්වලු පුතේ මුදු මෙහෙම අකීකරු වුණාට අපි ඒ කාලේ ඔබ හැදුවේ බඩට බාගෙට කාලා වස්ත්‍රයක් අඳින්න නැතුව දාඩිය මුදුර වෙලාගෙන විදි මරාගෙන තමයි අපි ඔබලව හැදුවේ කිව්වලු අන්තිමට මේ ළමයා කිව්වලු සර් නම හදන වෙලාවට කවුරුත් ඔබ තමයි කියලා. ඉතින් සර් මේ කට පොඩි වෙන්න ගහලා ඉතින් ඇත්තම තමයි ඉතින් මේ එහෙම දරුවෝ ඉන්නවා. ඒක ඇත්ත කතාව. මගේ ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ දැන් අපේ ප්‍රදේශයේ විද්‍යායක ශ්‍රේණියේ මේ නිල තල දරන්න රැකියා කරන ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ සමහරවගේ අම්මලා ඉන්න මේ සර් අනේ මේ වැඩිහිටි නිවාසවල මහපාර. දැන් මේ දරුවෝ කියන කතාවක් තමයි අපේ අම්මා අපිව දාලා තාත්තව දාලා වින පුජිනෙක් එක ගියා. මේ ගියේ අපි පොඩි කාලේ නෙමෙයි. අපිට අවුරුදු 18ක් 20ක් වුණාට පස්සේ. අන්න ඒක තමයි ඉතන තමයි වරදදී. පොඩි කාලේ ගියනම් සමාව දෙනවා. එනිසා මෙන්න මේ කරපු ලැජ්ජාවට අපහසයට කවදාවත් සමාව දෙන්නේ නැහැ. මහපාර මරුණත් අපි බලන්නේ නැහැ කියලා. ඒ තරම් වෛරකින් ඉන්නේ. ඇත්තටම දැන් අම්ම කෙනෙක් ඒ වගේ සිද්ධියක් වුණා නම් ඒ වගේ අධ්‍යක්ෂකවක් ලැබු දරුවෙක් ඉන්නවා නම් සර් කොහොමද අපි අම්මට සමාව දෙන්න ඕනේ? කොහොමද අපි තීන්දුව తీරන ගන්න? ඒක ඒ තරම්ම බරපතල වරදක්. බොහොම සුදුසුයි. හොඳයි බොහොම සුතිය ඔබතුමාගේ ප්‍රශ්න වලට අපි හඳුනන ප්‍රශ්න කිහිපයක්මනේ අපිට ඉස්සෙල්ලාර යොමු වෙච්ච ප්‍රශ්නේ දැන් මේකත් විවිධ සමාජීය ගැටලු මේ විවාහය මේකත් ඉගෙනගෙන සම්බන්ධය අපි ගිය පාරත් කතා කරපු දේවල් ඊට පස්සේ දරුවන් මේවනේ කොහොමද මේ ප්‍රශ්න ගැටලු විකාශය වෙන්නේ කියලා අර මුලින් අහපු කාණ්ඩ පොඩ්ඩක් සම්බන්ධ කරගෙන අපි උත්තරයක් හදාගත්තොත් නෑ හඳුනන දැන් අර දරුවෝ මේ හදන්නේ නැහැ කියන ගැටලු අර අම්ම කෙනෙකුත් ඉස්සෙල්ලා මතුකරු ප්‍රශ්නේ දැන් ආර්ථික ප්‍රශ්නෙත් එක්ක අපි ආර්ථික ප්‍රශ්න බැහැර කරන්න බෑ අර සර් කිව්වා වගේ හැබැයි තින් අපි ඒකට මූණ දෙමින් ඉදිරියට යන්න ඕන. තනිපැත්තෙන් ඉන්නකොට මතු වෙන්න පුළුවන් දැන් ඔච්චර දරුවෝ ඕන කියලා කියන්නේත් ඇයි කියලා. අපි ඒකට පොඩ්ඩක් පැහැදිලි උත්තරයක් හදාගන්නත් ඕන. අනිපැත්තෙන් අර මෙතුමා මතු කරපු කාරණය සමහර දෙමව්පියන්ගේ වැරදි අඩුපාඩු හින්දා දරුවෝ පීඩාවට පත් වීම. මෙන්න මේ දේවල් ටික වළක්වගෙන අපි කොහොමද පෞලක් විදිහට ඉස්සරහට යන්න ඕනේ? පැහැදිලි කිරීම ටික කොහොමද කරගන්න ඕන? ශාමික මහත්මයෝ අපේ මුතුකල මැතිතුමනේ අපේ මේ සිංහල බෞද්ධ සංකල්පෙට සිංහල බෞද්ධ අදහස් වලට පමණයි මේ හැම දෙයක්ම බලපාලා තියෙන්නේ. එක්කෙනයි හදන්න ඕනේ. එහෙම නැත්තම් දෙන්නයි. මේ අපි හිතන හිතලුවක්. දැන් අපේ අම්මලා තාත්තලා ගත්තන් පස්සේ අපේ ගම් පළාත් ගත්තන් පස්සේ එක ගෙදර හතර පස් දෙනා හය හත් දෙනා හිටපු අවස්ථා තියෙනවා. නමුත් අපේ දැන් ගම් පළාත් ගත්තත් එක්කෙනයි. ඒ ඔවුන්ට කවලා තියෙනවා යම් යම් සංවිධාන ගිහිල්ලා ගමට ගිහිල්ලා ඒ ගමේ මිනිසුන්ට කවනවා අදහස්. ඒ කැවීමත් එක්ක ඔවුන් කල්පනා කරනවා ඇත්ත තමයි එක්කෙනෙක් හැදුවම ඇති. ශාමික මහත්මයෝ රට ගැන හිතන්නටත් ඕනේ ජාතිය ගැන හිතන්නටත් ඕනේ. රට ජාතිය ආගම ගැන හිතන්නේ නැති පුජ්‍යලයාට
තමන් ගැන හිතන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට චාමික මහත්මයා මට කියන්නට අවශ්‍යයි අපි අම්මා තාත්තගේ අඩුපාඩුකම් තියනවා කියලා අර මහත්තයා කිව්වනේ. සාමාන්‍යයෙන් ගත්ත ප්‍රතිශතයක් වශයෙන් කී දෙනෙක්ගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්ද? තාම ස්වල්පදයක්. ඉතාම ස්වල්ප කෙනෙක්ගේ ඔය අඩුපාඩුකම් ටික තියෙන්න පුළුවන්. හැබැයි මාධ්‍ය තුලින් සමහරක් වෙලාවල් වලට මේක උලුප්පලා පෙන්නනවා. අම්මා මම දැක්කා යම් කිසි දෙයක් ක්‍රියාත්මක වෙනවා කොමසල් එකක් මං හිතන්නේ ඔහුගේ ඒ යම් කිසි දෙයක් ප්‍රචාරය කිරීමට ඔබේ රුව රැක ගැනීමට ඔබේ දරුවාට මෙන්න මේ වර්ගය දෙන්න. කියන්නේ අම්මේ උඹ දෙන්න එපා මව් කිරි. මෞකිරි දුන්නොත් එහෙම උඹේ රූපේ නැති වෙනවා. හරිම පොයින්ට් එක අල්ලලා දෙයි. ඔබේ රුව රැක ගැනීමට මෙන්න මේ වර්ගෙ දෙන්න. ඔය වගේ විරිලැජ්ජා නැති දේවල් මේ මාධ්‍ය තුල යනවනේ. අනිත් එක ඔය මාධ්‍ය තුලට ගන්නෙක් කවුද? ඔය ප්‍රධාන ලංකාවින ප්‍රධානම එක්ක නලු නිලියෝ නැත්තම් උහිට වඩා දක්ෂාය ප්‍රසිද්ධය ඔහුන් කියන දේවල් එක්ක අන්න තරුණ කෙල්ලන්ට කොල්ලන්ට යම් කිසි දේවල් ඇතුළට බස්සනවා. එතකොට ඒ දරුවෝ ඒ ඒ අය ඒ තරුණ පිරිස කල්පනා කරනවා අපේ රූපය අපි රැක ගන්නට ඕනේ. එහෙනම් ඉපදිච්ච ගමන් ටික දවසක් යනකොට මව් කිරි දීම නවත්තනවා. දැන් මාළු කෑල්ලක් ඕනේ මස් කෑල්ලක් ඕනේ කියන අදහස අපිට ඇති වුණානේ. හැබැයි කොස්සොල තියෙන වටිනකම ගැටපලොස් කෙඩියේ තියෙන වටිනකම දැන් අපි කියමු අද අපිට බ්‍රේකින් නිවුස් එකක් එනවා කිසිම කෙනෙක් මස් මාළු කන්න එපා කෑවොත් එහෙම දවස් දෙකක් ඇතුළත මැරෙනවා කියලා. කනවද නැත්? කන්නේ එකෙක්වත් දන්න දන්නේ උන්ට කෝල් කර කර කියනවා කන්න නම් එපා. ඇයි මේ මස් නැතුව මාළු නැතුව ජීවත් වෙන්න පුළුවන්? අපේ මේ ලංකාවේ තියෙන වටිනාකම ඒකයි චාමික. දැන් අපි ගත්තන් පස්සේ කාන්තා රටවල් ගත්තන් පස්සේ වෙනින් රටවල් ගත්තන් පස්සේ මේ කොස්දෙල් මේ මේ වටිනා දේවල් හැදෙන්නේ නැහැ. මේ පිම් බිම මහ පෞකාර භූමියක් බවට පත් කරා. එතන චාමික මහත්මයා මෙලවට බිහිවෙච්ච දරුවා ඒ වදපු දරුවා ඒ දරුවගෙන් අම්මා තාත්තා යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් හැබැයි ඒ දරුව හරියට හදන්න ඕනේ. අම්මා තාත්තා දරුවා වැදුවට විතරක් බෑ. ඒ වදපු දරුවා හදන්නට ඕනේ. එතකොට හදනවා කියන්නේ මොකද්ද? අන්න බුදුරජාණන් සිංහලෝවාද සූත්‍රයේ දේශනා කරනවා පාපා නිවාරෙන්ති. පවින් වළක්වන්නට ඕනේ. යහපත් දේ තුල පිහිටවන්නට ඕනේ. හැබැයි ඉස්සල්ලාම චාමික මහත්තයෝ බුදුරජාණන්ස දැම්මේ නැහැ මේ හොඳ ශිල්පය කියලා දෙන්න ඕනේ කියලා දැම්මේ නැහැ. ඉස්සල්ලාම් බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? වරදින් මුදවන්නට ඕනේ, යහපත් දේ තුල යොදවන්නට ඕනේ. වරදින් මිදවීම, යහපත් දේ තුල යෙදවීම. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දානවා ශිල්පය කියලා දෙන්න. මංගල සූත්‍රය ගත්තොත් එහෙම බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. අන්න ලස්සන දරුවෙක් සමාජයට සකස් වෙන්නට අවශ්‍ය කරන බීජය ඒ ලස්සන දරුවෙක්
අවශ්‍ය කරන සමාජය තුළ ඒ ලස්සන කියන එක අපි දෙන්නේ නැතුව දරුවෙක්ගේ රූපයක් පමණක් ගොඩනගලා මස් ගොඩක් පමණක් ගොඩනගලා පුළුවන් කමක් නැහැ අම්මට තාත්තට සතුටු වෙන්න. අපි කියමු අම්මා දැන් අපි කියන සමහරක් දරුවෝ ඉන්නවා ඒ දරුවෝ සමහරක් වෙලාවට නරකයි. අවුරුදු 4 5 යනකොට මහා ලොකු කතාවල් කියන්නේ. අම්මා තාත්තා හිතනවා මේක කොහෙන්ද දන්නේ මේ වගේ නරක දේවල් හුරු උනේ. හැබැයි අම්මා දරුවා ඇකේ තියාගෙන මව්කිරි දෙමින් බලන්න මොනවාද? චිත්‍රපටියක් දියා. මේ චිත්‍රපටිය යන්නේ මොනවාද? දරුවා මව්කිරි බිබි අරක් දිහා හැරලා බල බල දරුවා හුරු වෙන්නේ මව්කිරි බොන ගමන් තමයි ජරා දේවල් හුරු වෙන්නේ. එතකොට බලන්න චාමික මේ වැරදි දේවල් හුරු කරේ කවුද? අම්මා තාත්තට දරුවෙක් බිහි කිරීමේ වගකීම තියෙන වගේම ඒ දරුවා දරුවෙක් වශයෙන් හැදීමේ වගකීම තියන්නට ඕනේ. ඒ වගකීම කියන එක ගත්තේ නැතිනම් කාලකන්ණි සමාජය තව තවත් කාලකන්ණි වෙනව මිසක් කාලකන්ණින්ගේ පස්සේ යන අසත්පුරුෂ සමාජයක් ගොඩ නැගෙනව මිසක් කවදාකවත් ලස්සන සමාජයක් ගොඩ නැගෙන්නේ නැහැ. මුතුකර සර්කවල් අවුරුදු 70ක් නෙවෙයි සර්, මතක තියාගන්න තව අවුරුදු 10ක් 15ක් යනකොට ඔබතුමා ඔය කියපු අම්මා තාත්තා බලාගෙන ඉද්දින් අයියයි නංගි ලිංගික සංවාසය දෙනවා අපිට සමහරක් වෙලාවට දැක ගන්න පුළුවන් වෙයි. ඒ තරම් මහ නීච විදිහට මේ සමාජයේ බිලිගන්න යහපත් දේ බිලිගන්න සාර ධර්ම බිලිගන්න විස බීජ ඇතුල් කරන මහ අසත්පුරුෂ දුෂ්ට සමාජයක් අපිට දකින්න දැනුත් දිනවා. ඉදිරියට මීට වඩා දුෂ්ට සමාජයක් බිහි වෙයි. අඩුම ගානේ ඔබේ දරුවා හෝ එතනින් ගලව ගන්න ලොකු වගකීමක් ලොකු කාර්යයක් ඔබට තිබෙනවා. සර් දැන් අපේ හාමුදුරුව අර සිංගාලෝවාද සූත්‍රයේ දෙමෝපියන් විසින් දරුවන් කෙරෙහි දක්වන්න ඕන වගකීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. හරි වැදගත් නේ නායකම්නේ. කියන්නේ පවින් වැළැක්වීම යහපතෙහි යෙදවීම. ඊළඟ කාරණේ තමයි අධ්‍යාපනය ගැන සඳහන් වෙන්නේ. මට අන්න අර දැන් ওই මුල් දෙක දැන් මේක හරි වැදගත්නේ. ඔව් අපි පිළිගන්නවා. අපේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා අපිට සමාජීය වශයෙන් උත් මේක තමයි දෙමෝපියන්ට ඕන. වරදින් උදවගෙන හොඳ දේ යොදවන්න. දැන් කොහොමද මේක කරන්නේ? මේක තමයි අපිට තියෙන ගැටලුව. ගහලද බැනලද කියලා දීලාද ආදර්ශමත් වෙලාද මොකක් කොහොමද අපි මේක කරන්නේ? අර නායක ස්වාමීන් වහන්සේතර ගිය පාරත් සඳහන් කළේ වෙනම කර්මයක්. දරුවෙක් නේ, වෙනම කෙනෙක්. ගිනාපු දේවල් ටිකුත් ඇති. අපි දීපු දේවල් ටිකුත් මේ වෙනකොට ඇති. කොහොමද මේක කරන්නේ? පවින් වලක්වල යහපතේ යොදවන්නේ දෙමෝපියෝ කොහොමද ඇත්තට? විමසිල්ලෙන් ඉඳලා. විමසිල්ලෙන් ඉඳලා. දෙමෝපියෝ දරුව ගැන විමසන්දෝ. විමසිල් අපි කියන්නේ අපේ භාෂාවේ මොනිටරින් කියලා. මොනිටර් කරන්න ඕන දරුවෙක්. චාමික මම මේකට මං චූටි වෙලාවක් ගන්නම් ඔයාට. මම එක පැහැදිලි කරන්න මෙන්න මේ වගේ ඔයා දැක්කද මේ ටිකේ දරුවෝ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියනක ටිකක් ඉහළ රාවයක් විදිහට යනවා. මේකේ තව පැතිකඩක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඉස්සර ගැහණු ළමයි එච්චර මේකට පෙළඹිලා හිටින්නේ නැහැ. දැන් මත් පෙත්තක් තියෙනවා කියලා කියනවා. පෙත්තක් හෝ මොනවා හරි අපි ඒක ගැන ලොකුට කතා නොකරමු. ඒක මේ ගැහණු ළමයිට විකුණනවා කියන්නේ මේ ඔයාලා මේක බිවහම ලස්සන වෙනවා. මයික කිව්වර හොඳම පොයින්ට් එක අල්ලනවා. දැන් ගැහණු ළමයි කැමති ලස්සන වෙන්න. ඒ පොයින්ට් එක තමයි අල්ලන්නේ. ඔබේ රුව රැක ගැනීමට. ඔබේ රුව රැක ගැනීමට කියලා දුන්න ගමන් ගහලා අරිනවා. ගැහණු අය කැමතිනේ වැඩේට. ඔව්. එතකොට පිරිමි ළමයින්ට මේවා විකුණනවා කියලා කියන්නේ මතකයේ වර්ධනය වෙනවා කියලා. මම ඊයේ මේ පොලිසිය උසස් නිලධාරි මහත්මයෙක් එක්ක කතා කළාම අපි දෙන්න සුහද සංවාදයේ කියදුනා. ඉතින් එතුමා මට විශාල කරුණු ගොඩක් මේ වගේ කරා. පුළුවන් නම් මුතුකම මාත්තේ මම ගිහිල්ලා හම්බෙන තැන්වල කියන්න කියලා. මම ඒක ඇත්තටම මේ වෙලාව ප්‍රයෝජනට ගත්තේ මෙහෙම වෙනවා.
එතකොට දරුවෙක් මද්රව්‍ය වලට හැබැයි වුණා වගේම තමයි වැරදි හැසිරීම වලට හැබැයි වීම මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම් මෑතක සිද්ධියක් වාර්තා වුණා පිරිමි ළමෙක් යාළු වෙලා ඒ පිරිමි ළමයාගේම යාළුවෙගේ අම්මා එක්ක එතකොට මේ වගේ දැන් මේ අපිට නිකන් අර අහද්දි හිත ගැස්සිලා යන තොරතුරු තමයි දවසින් දවස එන්නේ හැබැයි සාමික මේවා ළමයින්ගේ හිතට ඉබේ යනවද දැන් ඒ වගේ වයසක කෙනෙක් Tamanට පෑහෙනවා කියලා හිතන එක ඉබේ වෙන එකක්ද සම්බන්ධයෙන් නෑ පොඩි උත්ප්‍රේරණයක් කොහෙන් හරි එන්න ඕන කොහෙද තියෙනවා එහෙම එකක් එතකොට අම්මට තාත්තට යුතුයකමක් තියෙනවා මේ දරුවන්ට කොහෙද කොහෙන්ද මේ ඉන්පුට්ස් හම්බෙන්නේ කියලා කොහොමද මේ ළමයට මේ කොහෙන්ද මේක එන්නේ ඒ කවුලුව වැසුවේ නැත්තම් ඒ නරක හුලඟ ගෙට හමන එක වළක්වන්න බෑ. ඒ කවුලුව තමයි දැන් අද බලන්න මේ ඒ පෙරේදා සමාජයේ ලොකු කතිකාවතක් ඇති වෙච්ච මාතෘකා දිහා චාමික හැරිලා බලන්නකෝ. කතා වෙන්නේ මොනවද? මේ විකෘති කාමාශා ගැන. ඊළඟට විකෘති හැසිරීම් ගැන. මේවා සමාජ මාධ්‍ය ඇතුලේ සුලභ වෙනකොට ළමයින් ගැතට ෆෝන් එක හැම වෙනකොට ළමයා ඒවා නිතර දකිනවා. ළමයාට හැඟීමක් යනවා. මේ නිතර විනේවනේ මේවා කියලා. මේවා සුලභ දේවල්නේ කියලා. ඒතර අම්මලට යුතුයකමක් තියෙනවා. දරුවෙක්ට ෆෝන් එක දුන්නාම දරුවා ඒ ෆෝන් එකේ මොනවද බලන්නේ කියන එක විපරම් කරන්න. ඒක විපරම් කළ යුතුයි. දරුවාගේ කාමරයේ දරුවා මොනවද තියාගෙන ඉන්නේ කියන එක විපරම් කළ යුතුයි. ඒ විපරම් කරන්න ඕන ළමයාට විපරම් කරනවා කියලා පෙනින්න නෙමෙයි. දැන් ළමයා ෆෝන් එක සාලේ ඔබෝබෝ ඉන්නවනම්. ළමයා ෆෝන් එකේ ඉන්නවනම් අම්මා සාලේ මැද්දෙන් යනකොට පොඩ්ඩක් බලන්න ඕන මොනවද ඩිස්ප්ලේ එකේ තියෙන්නේ කියලා. මෙහෙක දෙනවා ඔක මොනවද වැළුවේ කියලා බලමු. එහෙම නෙමෙයි. මේ ක්‍රමේ වැරදි. දැන් දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ දරුවාගේ කාමරයේ අහුබුළු ඔක්කොම අම්මා අර නාකොටික් එකකින් පැනනම් චෙක් කරන්නේ. ඒ වගේ චෙක් කරලා බලන්න ඕන. හැබැයි ස්වාමීන් වහන්සේ බලලා ඒ බෙඩ් ෂීට් එක තිබ්බ විදිහට ආය හදලා යන්න ඕන. ළමයාට තේරෙන්න ඕන මගේ අම්මා මගේ කාමරේ චෙක් කරේ නැහැ කියලා. මේක එහෙම නෙමෙයි. ළමයා ඉන්නේ නැද්ද පණින්නේ? කොහොගනින් බලන්න ඔබේ මොනවද තියෙන්නේ? ඒතකොට ළමයාට දෙමව්පියෝ කෙරේ එනවා පොඩි අමනාප හිතක්. ඊළඟට තව දෙයක් දැන් මේ සමාජයේ ශාමික දන්නවද මෙහෙම ගුරුවරුත් ඉන්නවා සිගරට් එක පත්තු කරගෙන ඇවිල්ලා ස්ටේජ් එකට නැගලා සිගරට් එක පත්තු කරගෙන උගන්නලා මගේ වෙහෙස නිමෙන්නේ මේ සිගරට් එකින් ද උබලා දන්නවද මේකේ තියෙන ආතල් එක කියලා කියන ගුරුවරු ඉන්නවා ඒක දැකපු ළමයට දැන් ඉන්ටර්වල් එක වෙනකොට වෙහෙසයි දැන් මොකද ශාමික ඉන්ටර්වල් එකේ කොල්ලා ගන්න පියවර ඉන්ටර්වල් එකේ එහෙම යන්නේ සිගරට් එක ගහන්න යාලුව පිරිස එකතු වෙලා මේක කරනකොට මේ ගුරුවරයාට දුම්කොළ සමාගම් වලින් කෝටි ගණන් ගෙවනවා. ඊළඟට මේවම YouTube වලට ඇවිල්ලා තියෙනවා. චාමික අද මහා ඉහළින් මේවා වර්ණනා කරන සමාජිකුත් වෙනම හැදිලා නැහැ. මේක හැබැයි බහුතරය නෙමෙයි සුළුතරයක් ඈ. මොකද බල්ලෙක් අසූචි ගොඩක් කියලා දාන්නේ මේ චාමික මේ කිලෝ ගණන් නෙමෙයි පොඩ්ඩයි. හැබැයි මිනිස්සු 50කට 60කට ඉන්න බැරුව යනවා. ඒ නිසා මේ සමාජයේ මේ කුණු ගඳ ගන්න චරිත ගොඩාක් නේ. ඉන්නේ මේ පොඩ්ඩයි. මේ ගඳ ප්‍රබලයි. ඒකයි අපිට හිතෙන්නේ මේ මහා මේ බලන හැමතැනම මේගොල්ලෝ නේද කියලා. නෑ නෑ. මේ කුණු ගඳ ගන්න මජර ත්‍රාඩ ජරා ගති තියෙන පොඩි පිරිසක් ඉන්නේ. ඒ පිරිස තමයි විවිධ ස්වරූප වලින් මේ නටන්නේ. ඒ නිසා මම වගේ කතාවේ අවසානයකට එන්නද දරුවෙක් බේරගන්න මොන නම් කරන්න ඕන ටිකක් තියෙනවා මං කියන්නද චාමික අර විදිහට මොනිටර් කරන්න ඕන දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ අද දරුවන්ගේ හිතේ තියෙන දේ කියන්න දරුවට චාන්ස් එකක් නැහැ දරුවා ඒවා කී දරුවෝ කියන්නේ අපිට මම දවසකුත් කිව්වා චාමික මම පන්ති ඉවර වෙලා ගෙදරට එන්නේ පන්ති ඉවර වෙන පහට නම් මං සමහරට ආයතනයෙන් වාහනේ නගින්නේ හතට පැය දෙකක් දරුවන්ගේ ලෝකේ දරුවන්ගේ ප්‍රශ්න අපි අහන්නේ දරුවන්ගේ ලෝකේ දරුවෝ දකින දේවල් දරුවන්ට තියෙන ප්‍රශ්න අපිට ඇවිල්ලා කියන්නේ උන්ගේ දුක් ගන්නාරාල්ලා බවට පත් වෙලා තියෙන්නේ අපි මට මගේ හෘද සාක්ෂියට දොසක් නැතුව කවදා හරි මැරෙන්න පුළුවන් ඇයි මම විශ්ේ විතරක් දීලා නැගිටලාපු ගුරුවරයෙක් නෙවෙයි මං උන්ගේ දුක් ගින්න නිව්වා කියලා මම දෙමාපියන්ට ආදරෙන් කියනවා ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා ඒ දරුවාගේ ප්‍රශ්නේ ඔබට කියන්න බලන් ඉන්නවා
ඔබට ඇහුම්කන් දෙන්න වෙලාව නැහැ. ශාමික මේක ලොකු ගැටලුවක්. කාර්යබහුලත්වය කියන්නේ තමන්ගේ ලේන් උපන් තමන්ගේ ලේ ධාතුව ඉබාගතේ හසුරවන එක නෙවෙයි. තමන්ගේ ලේන් උපන් දරුවට තමන්ට ප්‍රශ්න කියන අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව තමයි ඉස්සර උදා වුනේ. කොතනද? කෑම මේසෙ. අද කෑම මේසයක් නැහැ. අද කෑම මේසේ අසම්පූර්ණයි. ශාමික නිකං මං කියනකොට නිකං සයිවර් කඩේකට ගිහිල්ලා තෝසයක් අන්න පරාටයක් අන්න යාළුවෙක් එක්ක කොච්චර දේවල් කතා කරනවද කියලා. කෑම කන අතරේ තමන්ගේ ප්‍රශ්නයන්නේ නිවෙන්නේ. දැන් බඩගින්න නිවෙනවා කියලා කියන්නේ පොඩි සහනයක් දැනෙනවානේ. සහනයක් දැනෙනකොට මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන දේවල් එළියට පයින්ට. අම්මි අද නම් කෑම එක හරි රහයි අම්මි වා දන්නවද අම්මි මගෙන් මෙහෙම මෙන්න මෙහෙම අංකල් කෙනෙක් මන් දිහා වරදව බලනවානේ කියලා දුව කියනවා. පුතා කියනවා අම්මි ඔයා දන්නේ අම්මි මට මෙහෙම ටැබ්ලට් එකක් හම්බුණා. පුතා කියනවා දරුවන්ගේ රහස් ගබඩාව විවර කරන්න ඔබේ කෑම මේසේ ඉස්සලා විවෘත කරා. දරුවන්ගේ රහස් ගබඩාව තර වෙනවා ඔබේ කෑම මේසය අසම්පූර්ණ නම්. ඊළඟට ටීවී එක බලන එකට ඇබ්බැහි වෙන්න එපා. දැන් මම මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් මේ සර්ලාගේ ප්‍රෝග්‍රෑම් එකක් ටීවී එකේ නේද යන්නේ කියලා. මෙහෙමනේ ශාමික. බොහෝ අය ඉන්න platform එකක් ඉන්නවා නම් අපිට ඒ platform එක ඇතුලෙන් තමයි යමක් දෙන්න වෙන්නේ. නේද? ෆෝන් එකෙන් නම් මේක බලන්නේ අපිට මේකෙන්ම තමයි කියන්න වෙන්නේ පුතේ ෆෝන් එක බලන එකේ පොඩි හානියක් තියෙනවා කියලා. එහෙම හරි කමන්නේ ෆෝන් එක අතාරිනවා නම් හොඳ නැද්ද? මම කියන්නේ ෆෝන් අතාරලා සම්පූර්ණයෙන් ඉන්න බෑ. අවශ්‍ය දේ කළා පැත්තකින් තිබ්බා. දෙමාපියෝ බලා ගන්න ඕන. දෙමාපියන්ට තේරෙන්න ඕන. තමන් බලන ටීවී එකේ බලන සියලු දේ තමන්ගේ දරුවා විශාල වශයෙන් අවශෝෂණය කරනවා. මම එකක් කියලා නිහඬ වෙනවා. මේ මෑතක තමයි මටත් එක ටච් උනේ. ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා දරුවන්ට බලන්න පුළුවන් වෙලාවවල. මොකද්ද ඒක යන්නේ? මේ ගෙදරක් තියෙනවා තව ගෙදරක් තියෙනවා. මේ ගෙදර බිරිඳට එහා පැත්තේ ගෙදර ස්වාමියා රාපේ බාසන් කියලා ලයින් දා. ෆ්ලර්ටින් මේ දෙන්න එකිනෙකාට මුකුළු කරගන්නවා. අනිත් දෙන්නා එකිනෙකාට දැන් මේ දෙ මේ මේ පවුල් දෙක අතර තරංගයක්. මොකද්ද මේ ගෙදර ස්වාමියා මේ ගෙදර බිරිඳගේ හිත දිනා ගැනීම. මේ ගෙදර ස්වාමියා අනිත් ගෙදරගේ බිරිඳගේ හිත දිනා ගැනීම. තමයි මේ ලොකු තරංගයක්. ටෙලි නාට්‍යයක්. දරුවන්ට බලන්න පුළුවන් වෙලාව යන්නේ. ළමයින්ට මේ වල්කම කියන එක එතකොට අමුතුයෙන් ගන්නන්න ඕනේ. ටීවී එකේ නැවිලා තියෙන. ඒ නිසා චාමික මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් පාසල් ඇඳුම පිටින් නාට්‍ය යනවා. පාසල් ඇඳුම පිටින්ම ඒ ආදරේ ජීවිතේ විනාශයේ පටන් ගන්න තැන් මේ නාට්‍ය පෙන්නනවා. ඒ පරිහානියේ එක එක පැතිකඩවලදී ස්වාමීන් වහන්සේ දරුවන්ට තනියම සොයන් හික්මීමක් හදාගන්න බෑ. ඒකනේ දරුවෝ කියන්නේ චාමික. යම් දරුවෙක් යම් වැරදි දෙයක් නිවැරදි විදිහට බාරගත්තොත් ඒ දරුවා ඒ ජීවිතය අතාරින්නේ නැහැ. ඒක තමයි ඉස්සරහට પરම්පරා ගානක් තිස්සේ පරිණාමය වෙන්නේ. ඒ නිසා තමන්ගේ પરම්පරාවම වැරදි කාරණයක් උඩ පරිණාමය වෙනවද නැද්ද කියන එක දෙමාපියෝ තීරණය කළ යුතුයි. මම නැවත කියනවා දරුවගේ රහස් ගබඩා විවර කරන්න ගෙදර කෑම මේසෙ විවෘත කරන්න. දරුවගේ රහස් ගබඩා විවර කරන්න ගෙදර කෑම මේසෙ විවෘත කරන්න. ඒක අදම කරන්න ඕන දෙයක්. දැන් කාලිවර නම් හෙටම කරන්න ඕන දෙයක්. ඒක ඇත්තනේ අපේ බඩ පිරනකොට අපේ කට ඇරෙනවා. අපි ගොඩක් දේවල් කියවන ඒක තමයි නේ. ඒක තමයි වෙන්න ඕන. මොනිටර් කරන්න නේ. දරුවව නිරීක්ෂණය කරන්න මොනිටර් කරන්න. ඊට පස්සේ අර කවුළු වහන් කොයින් හරි උත්තේජනයක් ළමයාට එන්න ඕන. අපි ඒව කරන්නේ නැතුව එහෙම එහෙ අතරමං වුණොත් ඉතින්නේ දරුවෝ තමයි අතරමං. හරි වටින කාරණටයක් සර් කිව්වේ පිළිවෙලට 1 2 3 කියලා හරියට ඔලුවට ගන්න අපේ දෙමාපියන්. නෑ ගහමතුරුනේ අදත් වෙලාව තමයි තියෙන වශයෙන් අපිට ගොඩාක් දේවල් හැබැයි තියෙනවා කතා කරගන්න. නැගර සර්ත් එක තැනකදී මේක කියන මට ඒක තව ටිකක් පැහැදිලි කරගන්නත් අවශ්‍යයි නායක හමුදුරනේ. ඒපැති මේ මාධ්‍ය සම්බන්ධයෙන් නම් අපිට බොහෝ දේවල් අපි දවසක් කතා වුණා. එක දවසක් වෙනව වෙන් කරගමු කියලා. ඒක ඇත්තද මේ දවස්වල මොකද්ද මේ ටෙලි ෆිල්ම් කියලා දේවල් ටිකක් තියෙනවනේ. අර ෆිල්ම් උත් නෙමෙයි නාට්‍යයක් නෙමෙයි ඊට වැඩි ටිකක් හොඳයි. ඉතින් කලා මාධ්‍යක විදිහට හරි ලස්සනයි. හැබැයි අපි හමුදුරනේ මාත් සතියන්තේ පොඩ්ඩක් ඉදරින් ඉන්න හින්දා බලනවා. ඒක මොන නාට්‍ය බැලුවත් මේ පෞල් ප්‍රශ්නයක් ගැන අර වගේ දෙයක් තමයි තේමාව වෙන්නේ. ඕනම කෙනෙකුට හිතනවා මේක හරි සාමාන්‍ය දෙයක් කියලා.
පවුල්වල මෙහෙම තමයි කියලා. හැබැයි පවුල් එහෙම නෙමෙයි. එහෙම පවුලුත් ඇති. හරි විරලයිනේ. හරි විරලයි. මේක බොහොම සුලභ මේ මහා සමාජයේ අනිවාර්ය දෙයක් විදිහට තමයි අපිට උනත් හිතෙන්නේ. ඉතින් දරුවන්ට ඒක කොහොම හිතනවද කියන ගැටලුව තමයි මාත් දෙකන අපි ටිකක් කතා කරන්න උතන පුළුවන් නම් වෙලාවත් එක පොඩ්ඩක් ඒකත් අපි හදාගමු නායක හඳුන අනිත් පැත්තෙන්. දැන් දරුවන්ගේ මොකක් හරි අඩුපාඩුවක් දැක්කහම අහුවෙනවනේ දේවල්. ඔව් ස්කෝලේ ගියාම කාමරේ සර්ච් කරනවා අපිට දේවල් ටිකක් හම්බ වෙනවා. කොහොමද අපි හැසිරෙන්න ඕන? මෙන්න මේකත් පොඩ්ඩක් අපේ දෙමව්පියව දැනගන්න ඕනේ අපි හැමෝම. අන්න ඒ දේවල් ටික අපි කොහොමද වෙලාවත් එක පොඩ්ඩක් කතා බහ කරන්නේ. චාමික මහත්මයෝ අපේ මුතුකර මැතිතුමා බොහොම ලස්සන කරුණු ටිකක් ඉදිරිපත් කරා. ඇත්තටම ඉස්සර මුතුකර මැතිතුමනේ අම්මා වැඩට ගියේ නැහැ. අම්මා වැඩට ගියේ නැහැ තාත්තා තමයි ගියේ. අම්මා දරුව බලාගෙන ගෙදර බලාගෙන ඒ වැඩ කටයුතු කළා. හැබැයි ආර්ථික ප්‍රශ්නත් එක්ක අම්මයි තාත්තයි දෙන්නම යන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි උදේ පාන්දර යන ගමන් දරුවා ඔය දිවාසුරකම් දෙකියවල නවත්තලා යනවා. එතකොට එතන සමහරක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඔබටත් වඩා හොඳින් ඔබේ දරුවා බලා ගන්නවා කියලා යනවා. හැබැයි අම්මටත් වඩා තාත්තටත් වඩා හොඳින් ඉතින් එතන බලා ගන්නවා නම් හොඳයි. හැබැයි මට එක මහත්මයෙක් කියනවා හාමුදුරනේ අපි දෙන්න වැඩට යනවා අම්මට අධිපෝෂිත ඒ කියන්නේ පිටිවර්ග ගෙනල් කියලා යන්නේ අපි දවසක් කැමරාවක් හයි කරලා ගියා ඒ කැමරාවෙන් ඇවිල්ලා බැලුවම පස්සේ ඔක්කොම ගෙදර වැඩකාරී තමයි බීලා තියෙන්නේ අම්මට මොනවද දීලා නැහැ කියලා කියනවා ඒ වගේ ඔය කියන ඔබටත් වඩා හොඳට ඔබේ දරුව බලා ගන්නවා කියන තැන්වලත් එතකොට මම කියන්නේ චාමික මහත්තයා මට වෙනින් අදහසක් උපදවන්න ඕනේ මෙතන අම්මයි තාත්තයි හවස ගෙදර එනකොට තමයි දරුවා ආපහු ගෙදරට එක්කගෙන උදේ ඇහැරිච්ච ගමන් එක්කගෙන යනවා හවස ගෙදර එක්කගෙන යනවා එනකොට අර දරුව මහන්සියෙන් නිදිමතෙන් ගෙදරින් චාමික මහත්තයා කල්පනා කරන්න ඇහැරිච්ච ගමන් එක්කගෙන යනවා නිදිමත හැදෙනුට එක්කගෙන යනවා අම්මගේ තාත්තගේ සෙනෙහස මේ දරුවට ලැබෙනවද මෙයාට ලැබිලා තින්නේ විනින් අයගේ සම්බන්ධකම ඔහුන්ට ඕනේ ඔහුගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න මිසක් වෙනත් දෙයක් නෙවෙයි. එහෙමනම් මේ මෙතන අපිට තියෙනවා ලොකු ගැටලුවක්. ගෙදර සමහරක් වෙලාවට වැඩකාරියක් නවත්තලා ගියොත් උදේ හවස උදේ අම්මයි තාත්තයි ගිහිල්ලා හවස වෙනකොට ගෙදර එනවා නම් සමහරක් වෙලාවට අර වැඩ කරන කාන්තාවගේ එක ජීවත් වෙච්ච දරුවගෙන් අපිට ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම නැහැ. සල්ලි හම්බ වෙයි, බාහිර දේ හම්බ වෙයි. හැබැයි ආධ්‍යාත්මයක් නැහැ. එතකොට චාමික මහත්තයා මෙන්න මේක තමයි වැදගත්ම දේ. අපිට කවදාකවත් අර දරුවගෙන් අම්මට තාත්තට නිසි ආදරයක් දෙන්න පුළුවන් වේද? දරුවගේ සෙනෙහස දරුවට පුංචි කාලේ නොදුන්න අම්මා තාත්තට අම්මා තාත්තා පුංචි කාලේ නොදුන්නනම් අර දරුවට දරුවා ලොකු වුණාම අම්මා තාත්තට ඒ සෙනෙහස දෙයිද? ඒ වගේම චාමික මහත්මයා මේ වර්තමාන කාලේ ලොකු ප්‍රශ්නයක් නිසා මේ තැන් තැන්වල ඔය පාසල් දරුව අතර මේ වගේ අයිස් කියන දේවල් කිය එක එක කතාවල් කියනවනේ. අපි මුතුකල මැතිතුමා මතක් කරා වගේ චාමික මහත්මයෝ මේ දරුවෝන් එක්ක ජීවත් වෙන්න අම්මා තාත්තා දවසේ එක වෙලාවක් හරි යොදා ගන්න. තමන්ගේ දුවගේ
යම් යම් ගැටලු අහන්න පුතාගේ ගැටලු ටික අහන්න ගෙදරින්දලේ ගෙදරදී දරුවන්ගේ වෙනස් වීම කොහොමද සර් කිව්වා විමසිලිමත් අද වෛද්‍යවරයෙක් මං අහගෙන ලස්සන ටිකක් කියන අධික ලෙස නිදි මරණව නම් තමන්ගේ දරුවා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ වගේම යම් යම් ටීවී ගේම් වලට හුරු වෙලා නම් පරිස්සම් වෙන්න ගෙදර ඉඳීමට අකමැති නම් පරිස්සම් වෙන්න गेदर मुदल अतुदहांगनम पमंगे पुता अहवालतेन पाटियान अहवालतेन पाटियान केला यनवनम इताम सुपरीक्षा कार्यवेन असामान्य तरह गन्नवनम सुपरीक्षा कार्यवेन खेम खत्त ඇඟ කෙට්ටු වෙනවා නම් තනියෙන් ඉන්නකොට hina වෙනවා නම් පරිස්සම් වෙන්න මොන යම් දෙයකට හරි ඇබ්බැහි වෙලා තියෙන්න පුළුවන් මම මේ කල්පනා කරේ ඔබතුමා සාකච්ඡා කරන වෙලාවෙම තුකල මැතුමනි දැන් පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවේ ආයවැය පහුගිය කාලේ තිබුණනේ මම හිතන්නේ සියලුම මාධ්‍ය වලට රජයෙන් දැනුම් දුන්නා අපිට මේ වෙලාව එවගේම රාජ්‍ය රාජ්‍ය නායකයෙක් විශේෂ සාකච්ඡාවක් කරනවා විශේෂ කතාවක් කරනවා සියලු මාධ්‍යර දෙනවා අපිට දෙන්න පුළුවන් ඒක රාජ්‍යයට පුළුවන් ඒ මෙව කරන්න ඇයි බැරි සියලුම මාධ්‍ය වලට රජයට දැනුම් දෙන්න මේ දරුවන් ගැන කතා කරනවා නම් දරුවන් ගැන කැකුමක් තිනවනං ඇයි රාජ්‍ය නායකයාට හරි ඔය කියන බලවතුන්ට හරි ඇයි බැරි සියලුම මාධ්‍ය පැය දෙකක් දරුවෝ වෙනු යොමු කරන්න ඕනේ එකම දවසේ අපි ගමු අද සිකුරාදා දවසේ අපි නන පහන සාකච්ඡා කරන වගේ දරුවෝ වෙනුවෙන් හැම සතියකම අපි පැය දෙකක් වෙන් කරන ඔය තීන ජහජරාවල් කුණු ගොඩවල් නවත්තලා ආ දැන් සර් මම දන්නවා ඔය කොරියාව වගේ නැත්තම් අප රටවල් කියන්නේ හොඳ නැහැ කියලා කියනවා නමුත් ජපානය වගේ සමහර රටවල් වල පෙන්වන්න තහනම් කරපු දේවල් එපා මේ රටේ එපා පෙන්වන්න කියපු දේවල් අපේ ලංකාවට අරගෙන ඇවිල්ලා පුදුම විදිහට වර්ණනා කරලා लमाइंटे සර්ලගේ පන්තියේදී සර්ලක් කළ යුතු දේ කරනවා. ඒකනේ ප්‍රශ්න. ඒකම තමයි ප්‍රශ්න. මම දැන් එහෙම කියනවා. ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්නේ. එයාලට ප්‍රශ්නේ. ළමයි හදන එක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ. මේවා ඒ නිසා චාමික මහත්මයෝ මම හිතනවා මම අපේ නිෂ්පාදක මණ්ඩලයට ඔබතුමාලට අපි මුතුකර සර්ට ආරාධනා කරනවා විශේෂයෙන්ම සර් අපි දරුවෝ ගැන එක එක වාක්‍ය කියනවනේ අපිට මං හිතන්නේ හඬපට වාගයක් ලැබිලා තියෙනවා දරුවෝ සමග යම් යම් දේවල් වාගයක් අපිට ලැබිලා තියෙනවා ඒවත් සම්බන්ධ කරගෙන මේ දරුවෝ රැක ගන්නට විශේෂ වැඩපිළිවෙලක් වශයෙන් මේ දරුවෝ සම්බන්ධවම අපින් ලබන සතිය සාකච්ඡා කරමු කියලා මම විශේෂයෙන් ආරාධනා කරනවා අපි මොන වාක්‍ය මොන කවි මොන සින්දු හැදුවත් වැඩක් නෑ චාමික මහත්වරු මුන් ටික හදාගත්තේ නැත්නම් අපිට ජාතියක් ඕ අපිට රටක් ඕ
අපිට සාරධර්මයක් ඕ අපිට මනුස්සකමක් ඕ මේ සියල්ලම නැති වෙයි ඒ නිසා චාමික මහත්තයෝ විශේෂයෙන් අම්මට තාත්තට දරුවන්ට අපිට හැම කෙනාටම වගකීමක් තියෙනවා මේ වගකීම කියන කිෂ්ට කර නැත්තම් මා නිතරම කියන වචනයක් කියන්නම් මැරිච්ච දවස් වලට දවසට අපි මැරිච්ච පෙත් වලවල් වලට පවා අපි යට කරපු වලවල් වලට පවා හෙන ගහයි අපි හරි දේ කර නැත්තම් වෙලාව නම් ඉවරයි මම වෙනායක හඳුරව මතක් කරා වගේම හරි බටිනවා නායක හඳුර අපිට ඊළඟ සතියෙත් මේ සාකච්ඡාව ඉස්සරහට ගන්න ඕන මොකද පැති ගොඩක් තියෙනවා අපිට කතා කරන්න අධ්‍යාපනයේ පැත්ත ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න යන්න මේ දුරකතනෙත් බොහෝ වෙලා ඉන්නවා අපි අවසන් වශයෙන් අපි දුරකතන තුන ලබාගමු බොහෝ වෙලා දුරකතන රැඳී ඉන්න නිසා අයිබෝවන් අයිබෝවන් තෙරුවන් සරණයි ඔව් අපිට හරියටම ඇහෙන්නේ පොඩ්ඩක් අයියෙන් කතා කරමුද මම ඔව් සන්නාන් සියලුත් සියල්ලගේම අවසරයි ඔව් ඔ කියන්න ඔබතුමා මේක කතා කරන්නේ දේශයවලට බබාලා ඇතුරුක උදේට ගිහින් දැම්මහම ටිකක් වෙලා ගියාම ඒගොල්ලෝ කිරි එකක් හදලා දෙනවා ඒකට ඒවට නිදිපෙති නිදිපෙති ඒවට මුස්ත කරනවා ඊට පස්සේ බබා එනකොට නිදි තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ මේ සාමාන්‍ය දැනීමක් ඒක නොදැන වෙනවා ඇති ඔව් හොඳයි බොහොම මම ගිහිල්ලා බලපු දෙයක් මේ ඒක පරීක්ෂණ කළා ස්වාමීන් වහන්සේ හොයලා බලන්න දෙකියා වලින් දරුවන්ට වෙන අසාධාරණ හොඳයි බොහොම සතුටුයි ඔබතුමියගේ ගැටලුවට පැහැදිලිව ඔබතුමිය මතු කරන කන්න අපිට වෙලාව තමයි පොඩි ප්‍රශ්නක තියෙන්නේ නායක හඳුනේ ඇත්ත ඒ කතාව ඒක නිසා දැන් අපි බලා ගන්න හරි අමාරුයිනේ ඉතින් නිදි කරවන නිදිපෙති වගේ දේවල් පාවිච්චි කරනවා ඊට පස්සේ ළමයා නිදා ගන්නවා මේකල හිතන් ඉන්න දැන් ඉතින් ළමයා බලා ගතගෙන මොන තරම් හානියක් දරුවන්ට ශාරීරිකවත් වෙනවද වෙලාව තමයි සර් ගැටලුව අපි කොහොමද අවසන් වශයෙන් හොඳ අවසානයක් ලබාගෙන ඔබතුමාට ශාමික මේ දරුව විනාශ වුණාට පස්සේ තමයි විනාශ වුණු දරුවන්ගෙන් තමයි මේ කූට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සාර්ථක වෙන්නේ. මත්පෙති විකුණ ගන්න පුළුවන් ව්‍යාපාරිකයා සාර්ථක වෙන්නේ දරුවෝ හැදුනාමද? නෑ දරුවෝ නොමග ගියාම. එතකොට පරම්පරා අනාගත පරම්පරාව නොමග යාම කියන්නේ දුම්කොළ ව්‍යාපාරිකයා ගොඩ යනවා. මද්‍රව්‍ය විකුණන මනසයා ගොඩ යනවා. ඒවට කත් අදින කාලකන්ණී ඉන්නවා නම් උන් ටිකක් ගොඩ යනවා. ගුරුවරුන්ගේ වේශයෙන් දරුවන්ට විෂපවන ගුරුවරුන්ගේ වේශයෙන් තමන්ගේ මඩිය තර කරගන්න ඒ දුම්කොළ සමාගම් වලින් අර වගේ මේ වගේ කෝටි ගණන් තමන්ට පුරව ගන්න ජාතියට විස කවලම් කරන පිරිස ඉන්නවා නම් ඒ මිනිස්සුත් ගොඩ යන්නේ කොහොමද සමාජයේ හරි ගියාමද පිරිුණාම එහෙනම් චාමික ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ උඩුගම්බලා පීනන්නේ එහෙම පිරිහෙන්න සමාජයට පිරිහෙන්න කරුණු හදන පිරිසක් මැද ඒ නිසා දෙමව්පියන්ගේ ඇරෙන එක අත්‍යවශ්‍යයි මේ කාලෙදී හේතුව මං කියන්නේද ස්වාමීන් වහන්සේ කිව්වා නේද මිය ගියාට පස්සෙවත් සන්තෝෂෙන් ඉඳ හම්බෙන්නේ නැහැ ඈ මම හේතුව කියන්නම් ජීවත් වෙලා ඉන්නකොට පණ පිටින් පිච්චෙන මලකඳක් වගේ වේවි තමන්ගේ දරුව තමන්ගේ ඇස ඉස්සරහා විනාශ වෙනකොට තාත්තට වඩා අඩු ආයුෂයක් කරගෙන පුතා මතරව පාවිච්චි කරනවා නම් තාත්තට අම්මට වඩා අඩු ආයුෂයක් කරගෙන දුව තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා නම් තමන් මේ මලුනෝව ජීවත් වෙලා ඉන්නකොටම තමන්ගේ දරුව අපාගත වෙන විදිය මේ මනුස්ස ලෝකයේ ඇතුලේ ඔය පඬිතුකම් කියන කවුරුත් නැහැ එතකොට නේද එදාට කවුරුත් නැහැ අනිත් එක මද්ද්‍රව්‍ය වල පළ විපාක ඊළඟට ලිංගික රෝග වල පළ විපාක ඒවා විඳවන්නේ කොහොමද කියන එක ප්‍රසිද්ධ මාධ්‍ය දෙන්නේ නැති ඇයි දෙන්නේ නැත්තේ ඉතින් චාමික අපි මේ හොරාගේ අම්මගෙන් පේනහන වගේ වැඩක් මේක තේරුණාද ඒ නිසා මේ අපි දැනගන්න ඕන මේවා සමහරට මේ අපි කියවා අපේ ජීවිතවලටත් තර්ජනයක් එන්න පුළුවන්. ජීවිතවලට නම් තර්ජන වෙලා බොහෝ කල්. හැබැයි ඒව ගණන් නොගෙන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මොකද අන්තිම මොහොතත් සමාජය වෙනුවෙන් යමක් කැප කරාට පස්සේ මැරෙන්න අන්තිම හුස්ම ආදින කොටත් සමහරවිට අපිට හිතේ හෘද සාක්ෂියෙන් පීඩාවක් නැතුව මනස ලෝකෙන් නික්ම යන්න පුළුවන්. ඒ නිසා මම නැවතත් අවසාන වෙලාවේදී කියනවා දෙමව්පියන්ට අවදියෙන් ඉන්න
ඔබේ ජීවිතයේ අවසාන කාලය කියලා හිතලා ඔබ දරුවෙකුට පණ දුන්නේ. ඒ දරුවාගේ ජීවිතේ ඔබේ ජීවිතේ තියෙද්දිම නැති වෙනවා නම් ඔබේ ජීවිතේ අවසාන කාලය ඔබ අස්පනා පිටම නැතිව ගියා හා සමානයි. ඒ නිසා දරුවෝ කියන්නේ රටේ අනාගතය නං රටේ අනාගතය විනාශ වුණොත් අපේ සම්පූර්ණ පැවැත්ම ඉවර වෙනවා. මුලින් සර් කිව්වේ නේද ඔබ ජීවිතය දකින්නේ දරුවාගේ තමන්ගේ අස්පනා පිට දරුවට එහෙම විනාශයක් කරනවා නම් ඉතින් මොකද අපේ ජීවිතය කියන ප්‍රශ්නේ තියෙන්නේ. නායක හමුදුනේ අපිට වෙලා ඉවරයි තාපත්ම කෙටින් අපි හොඳ අවසන් කරනවා. අර සර් කියපු කතාව ඔළුවට ආවේ දැන් ඔය මද්රග සම්බන්ධයෙන් සර් ලොකු කතා බහක් තියෙන මාධ්‍යවල පෙන්නනවා. අරේ කියනවා මෙහෙ කියනවා ගොඩක් දේවල් ඉතින් නේද ගන්නෙත් මෙහෙම ගත්තේ කොහොමද යාළුවා ගෙනාවගේ එළියට ගියාම ගන්න පුළුවන් ඒව අරෙන්න ඇත්තටම මේ දරුවට වෙන හානිය කියන්නේ නැහැ. මේකක් ගත්තාම ශරීරයට වෙන හානි ටිකක් තියෙනවානේ. මෙන්න මේව අපේ දරුවෝ කවුරුත් කැමති නැහැනේ තමන්ගේ ජීවිතයට හානි කරගන්න. මේක හරියට දරුවට ඔළුවට දෙන්න පුළුවන් නම් දේශන වලින් ඒවා ඉස්කෝල වලින් ඒවා මේක බොහෝ දුරට බේර ගන්න පුළුවන්. හැබැයි ගොඩක් අපි කියන්නේ මේ ගන්න පුළුවන් තැන් වෙන දේවල් ටික ඔය වගේ දේවල් ටික තමයි කියන්නේ. අපි ඒවත් කතා කරමු ඊළඟ සතිය අපිට වෙලාවක් හදා ගන්න පුළුවන් නම් අපි කොහොමද නායක ආමතුට මේ සියල්ලත් එක්ක හොඳ අවසානයකට යන්නේ. මෙතුමා මතක් කරපු කාරණේ වචන දෙකක්ම මම ගන්නම් චාමික මහත්තයා අවසන් කරන්න. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ අවසාන කාලේ දරුවෝ හදලා සතුටෙන් ජීවත් වෙලා දරුවන්ගේ දරු හුරතල් බලලා ඒ දරුවන්ගේ දරු හුරතල් බලලා මැරෙලා යන්න. හැබැයි ඒ මැරුණන් පස්සේ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන එක තමයි අපේ කටයුතු හොඳට කරයි. එහෙම හිතන අම්මා තාත්තා සමහරක් වෙලාවට තමන් දරුවෝ හදලා ඒ දරුවන්ගේ මලගම අම්මා තාත්තට දකින්න ලැබෙනවා. ඒ බොදු අවස්ථා අනන්තවත් දැකලා තිනවා. ඇයි එහෙම වෙන්න හේතුව අම්මලා තාත්තලා හිතන්න. ඇයි එහෙම වෙන්න හේතුව ඔවුන්ට වැරදුනේ මොකක් නිසාද? එහෙමනම් අපි නැනපහන තුලින් කාමික මහත්වෝ ලබන සතියත් අපි ඇයි එහෙම වෙන්න හේතුව කියලා අපි සාකච්ඡා කරමු. එහෙනම් මගේ නායක හමුදුරනේ එහෙමනම් පින්වතුනේ ඔබට බලාපොරොත්තුවක් තියෙනවානේ ලබන සතියත් මගේ නායක හමුදුරුව අපිට අනුශාසනා කරන පරිදි මඟ පෙන්වන්න පරිදි මේ සාකච්ඡාව ඉස්සරහට යන්න පුළුවන්. අපි කතා නොකරපු දේවල් සම්පීඩනය කරගෙන අපි හොඳ සාකච්ඡාවක් ගොඩනගමු. මේ සතිය ඇතුළේ නායක හඳුනන අපිට මෙහෙම මන්දන මට පෞද්ගලික අදහස මේක මන්දන හොඳ නම් අපි ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. කියන්නේ අපේ දෙමව්පියන්ට විවිධ ප්‍රශ්න ඇත. අපි දුරකථන ඇමතුම්නේ ගොඩාක් ලබා ගන්න බෑ. බොහෝ දෙනෙක් අපිට කතා කරා මේ සීමිත කාල සීමාව ඇතුලේ. ඔබට මොකක් හරි අදහසක් තියෙනවා නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා කෙටියෙන් අපිට පුළුවන් නම් ලියලා එවන්න. අපේ නැන නිෂ්පාදක නැන පහන ටීවී දිදුල අපේ රූපවාහිනියට ලියලා එවන්න. අපි ලිපිනත් සඳහන් කරා මුලදී. ඒ වගේම අපේ ෆේස්බුක් අඩවි තියෙනවා, ෆේස්බුක් පිටුව තියෙනවා. කමෙන්ටයක් විදිහට දාන්න පුළුවන් කෙසේම් නිකන් එහෙම කෙසේම අදහසක් එන්න අපිට ප්‍රශ්නයක් පිළිබඳව අපි එකතුල මේක කතා කරමු. අපි සර් කිව්වාගේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේම මෙච්චර මේක අවසන් අවස්ථාවේ තින්නේ නේද? අපේ අස්පනා පිට දරුවෝ අපි විනාශ කරගන්නවද නැත්නම් දරුවා තුළින් අපිට හොඳ ජීවිතයක් ලබා ගන්නවද කියන විකල්ප දෙකයි අපිට තියෙන. එකෙන් එක විකල්පය අපිට තෝරගන්න තියෙන. ඒ සඳහා කරන්න පුළුවන් උපරිමය කරමු කියන යෝජනාවත් එක්ක. එහෙමනම් අද දවසට අපි සම ගන්නව නැන පහනින් මේ වටිනා දහම් කරුණු, මේ වටිනා සමාජීය කරුණු අපිට කියලා දුන්න මගේ නායක හඳුන වහන්සේට ගොඩක් පින්. නායක හඳුනනේ නිදුක් නිරෝගීතාවේ තිර ජීවන දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සර් අයබෝවන් බොහොමත්ම සුතේ බොහොමත්ම පින් වටිනා කාලය අපි වෙනුවෙන් දයේ දුවා දරුවන් වෙනුවෙන් කැප කරන්න නැන පහනට පැමිණියට අපි ඉදිරි සතියේත් ඊළඟ සතියේත් ඔබතුමාගේ පැමිණිය බොහොමත්ම ආදරෙන් බොහොමත්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට සම ගන්නව නැන පහනින් නැවතත් ලබන සිකුරාදා මේ වේලාවටම හමු වෙමින් බලාපොරොත්තුෙන් සමගන මොහොත වෙනද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.